பந்திய பட்டாங்கன்னா அதாவது அப்படி அத பிப்ரவரி மாசே பிப்ரவரி மாசே அந்திம தவச அது அந்திம தவச அந்திம தவசே மே மாசே அந்திம அந்தர் தமா சம்பந்தரா இந்தியாலா ගිය සතියේ පාඩම වෙලාවේදී අපි ලොකු කරදරයකට මුහුණ දෙන්න වුණා. ඒ මොකද කිව්වොත් හදිස්සියෙන්ම ලයිව් කරපු පන්තිය ඉන්ටර්නෙට් වල පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා ඉන්ටර්නෙට් නැතිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම අපේ පන්තිය ඇන හිටියා. එකපාරම වීඩියෝ එක නැතිලා ගියා. ඉතින් ගොඩක් අය බලන්න ඇති වෙනදාම් පන්ති ඉවර කරනවා කියලා කියලා තමයි පන්ති අවසන් කරන්නේ. නමුත් පහුගිය සතිය හදිස්ස මොකද පන්තියේ මේ නැවතුනේ කියලා ගොඩක් අය අහලා තුනා. ඉතින් කොහොම නමුත් ඒ නිසාම අපිට ගිය සතියේ කළපු පාඩම් මේ ගිය සතිය කරපු පාඩමේ කොටසක් ගොඩක් ඉතුරු වුණා. අපි කතා කරේ ගිය සතියේ ගන්න කාලයක් පේපර් එක 10 වෙනි පාඩම ගැන අපි කතා කරේ ගිය සතියේ. ඒ තමයි ගවා සහ වා කියන ව්‍යාකරණය පිළිබඳව කතා කළා. ඊට පස්සේ ගවා කච්චි සහ වා කච්චි ඒ වගේම වා කච්චි කියන ව්‍යාකරණය ගැන කතා කර කර හිටියා. ගොඩක් දුරට අපි කතා කළා. ඒ අතර තුරදී තමයි අපිට මේ ඉන්ටර්නෙට් සම්බන්ධතාවයේ නැති වෙලා ගිය නිසා තමයි මේ කරගන්න උනේ නැත්තේ. දැන් හැම කෙනෙකුටම නැවත ඒ බහුගේ පාඩම් එක්කම කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ගොඩක් අය අහලා තියෙනවා, ගොඩක් අය අහලා තියෙන දේ තමයි ආම්පුරනේ පන්තිය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ මේ පන්තියේ කවුරුවත් මාත් එක්ක මේ වෙලාවේ නැහැ. පන්තියේ මේ වෙලාවට ගොඩක් වෙලාවට පන්තියට සම්බන්ධ වෙන්නේ ළමයි සහභාගී වෙන්නේ දුර ඉඳන්මයි. ඒ අය ටියුට් ටික තමන්ගේ නිවසට ගෙන්නගෙන තමයි පන්තියට සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි දෙසැම්බර් මාසේ පන්තිය පටන් ගත්තේ. දෙසැම්බර් මාසේ නම් දැන් මේ වෙනකොට මාස තුනකට ආසන්න කාලයක් අපි පන්ති කරලා තියෙනවා. ඉතින් අලුතෙනුත් ළමයි සම්බන්ධ වෙනවා ටියුට් ටික ගෙන්නගෙන. ඉතින් ඔයාලට පුළුවනේ දැන් පහුගිය දවස්වල අපි කරපු මේ ටියුට් ටික, ඒ කියන්නේ මෙතන නම් මාර්තු මාසයේ ටියුට් එකක් මෙතන තියෙනවා මං ගාව. ඒ හැර ගත්තන් පස්සේ මෙතන තව ටියුට් ටිකයි 5 ටියුට් 6කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් පහුගිය මාසවල පහුගිය සතියවල කරපු පාඩම් ටික. ඉතින් ඔයාලට මේ විදිහට ටියුට් ටික ගෙන්නගෙන සම්බන්ධ වෙන්න පුළුවන් පන්තියට. ඉතින් පන්තියේ මෙතන කවුරුත් ඇවිල්ලා සම්බන්ධ වෙන්නේ කවුරුවත් නෙවෙයි. ඉතින් විශේෂයෙන් වැදගත්ම වෙන්නේ ඔයාලට මේ ටියුට් එක ළඟ තියාගන්න පුළුවන් නම් ළඟ තියෙනවා නම් වීඩියෝ ටිකත් ඕන වෙලාවක බලන්න පුළුවන් නිසා ඔයාලට පන්තිය වෙලාවක් කියලා වෙන් කරගන්නේ නැතුව ඔයාලට කාලේ තියෙන වෙලාව අනුව පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අපි සතියේ එක දවසක් කරන්නේ. නමුත් ඔයාලට පන්ති ඕන වෙලාවකට සම්බන්ධ වෙන්න හැකියාව තියෙන මේ ටියුට් එක ළඟ තිබුණා තියෙනවා. ඒ ටියුට් එක අවශ්‍ය නම් මට Facebook එකට message එකක් දාන්න. message එකක් දාන්න. මම එතකොට ආලාව සම්බන්ධ කරගන්න ඊළඟ තමා දැන් මගේ Facebook එකේ මම ගිය සතියේ මතක් කළා ගොඩාක් වෙලා ළමයි දැන් يعني 5000කට ආසන්න ප්‍රමාණයක් ළමයි ඉන්නවා. ඒ නිසා තව දුරටත් එනිහ ගන්න අපහසුයි. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ලයික් page එකක් හදන්න. ඉතින් ඒ ලයික් page එක හදුවාම ඔයාලට පුළුවන් මගේ පෑන කෙනෙක් හිටියට ඇවිල්ලා වීඩියෝ ටික බලලා පන්තියට සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඊපස්සේ තවත් Facebook එකක් හදන්න බලාපොරොත්තු වෙන එක හදලා මම ඔයාලට කියන්න. එතකොට ඔයාලට පුළුවන් මගේ Facebook එකේ ඉඳගෙනම live class වලට සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කාරණාවත්
මතක තියාගන්න ඉදිරියේදී මේ විදිහට තමා කටයුතු කරන්නේ. ඊළඟට තමයි Facebook එකේ අපි දැන් මේ වෙලාවේ පාඩම් කටයුතු සිද්ධ වෙන වෙලාවේදී මම ඉල්ලීමක් කරනවා කෝල් කරන්න එපයි කියලා මැසේජ් හරහා. එහෙම නොවෙතින් අපි කරන පන්තිය මගදී යන හිටිනවා. ඒ නිසා ඒකත් මතක තියාගන්න. අපි එහෙම මතක තියාගෙන අපි ඉදිරි පාඩම් වලට යමු. දැන් ඇත්තටම මේ වෙනකොට මාර්තු මාසයේ ටියුට් එක සූදානම් වෙලා තියෙන්නේ. මාර්තු මාසයේ ටියුට් එක සූදානම් වෙලා තියෙන්නේ පන්තියට දුර ඉඳන් සම්බන්ධ වෙන ඔයාලට ලබන සතියේ සඳුදා වෙනකොට මේ ටියුට් එක තැපැල් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට කියන්නේ ලබන සතියේ වෙනකොට මේ පාඩම් ටික අපිට කෙරෙන්න හේතුව තමයි පෙබරවාරි මාසයේ අපිට එක දවසක් පොඩි ගැටලුවක් වෙච්ච නිසා පාඩමක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් අද පාඩම කළා අපි අපිට 12 වෙනි පාඩම කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අද දවසේ කාලය හැටිය අනුව. ඒ නිසා 12 වෙනි පාඩම ලබන සතියේ දවසක තමයි අපිට කරන්නට වෙන්නේ. ඒ නිසා වලට කාලය තියෙනවා. මාර්තු මාසයේ ටියුට් එක සඳුදා තැපල් කරනකොට ලබන සතියේ තුනට ලැබෙනවා ගොඩක් අයට. නොලබුණා ඊළඟ සතියේදී ලැබුණා ඔයාලට පුළුවන්කමක් තියෙනවා. පුළුවන් නැතුව ලබන මාසේ ඉඳන් ටියුට් එක ළඟ තියාගෙනම පාඩම් වලට සම්බන්ධ වීම හැකියාව. එතකොට මාර්තු මාසෙත් ඉතාමත් වැදගත් ව්‍යාකරණ ටිකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන පස්සේ කියන්න. කොළ 7-8කට වගේ ප්‍රමාණයක් තියෙනවා ලබන මාසේ පාඩම් මාලාව. සති 4ක පාඩම් ටික. ඉතින් ඒකෙත් හොඳ ව්‍යාකරණ ටිකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒකෙත් විශේෂයෙන්ම පොඩි මතක් කිරීමක් කරන්න. ඔයාලා අපි සිංහලෙනුත් කියලා කියනවා පාඩම් කියලා දෙන්න, පැහැදිලි කරලා දෙන්න, උගන්වන්න, උගන්වලා දෙන්න කියලා අපි ওই වගේ වාක්‍ය භාවිතා කරනවානේ. අන්න ඒ ව්‍යාකරණයේ ඒ වගේ අදහසක් තවත් කෙනෙකුට කොහොමද කියන්නේ කියලා මම මාර්තු මාසේ පාඩමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන එක තමයි 13 වෙනි පාඩම. ඊට පස්සේ 13 වෙනි පාඩමේදී එහෙම කතා කරලා ඉවරලා 14 වෙනි පාඩමේදී ස්ථාන පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි ස්ථාන කියලා කියන්නේ උඩ, යට, පහළ, පැත්තේ ආදි වශයෙන් අපි කියනවානේ. අන්න ඒ අදාළ ස්ථානත් එක්ක කොහොමද වාක්‍යයක් නිර්මාණය කරන්නේ? කොහොමද එවැනි අදහස තවත් කෙනෙකුට ඉදිරිපත් කරන්නේ? තවත් කෙනෙකුට කොහොමද යම් අදහසක් කියන්නේ කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ වාක්‍ය දෙකක් කියන්නේ වාක්‍ය දෙකක් කියලා කියන්නේ ඇත්තටම ක්‍රියාපද දෙකක් එකට එකතු කරලා ක්‍රියාපද දෙකක් එකට එකතු කරන්නේ කොහොමද කියලා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් හරි කිව්වොත් එහෙනම් එහෙම. මේ ඇඳුම ලස්සන, ඒ වගේම ඝන. මේ ඇඳුම නම් ලස්සනයි, ඒ වගේ ඇඳුම ලස්සනයි, ඒ වගේ මිල වැඩි ඝන. වගේ වාක්‍යයක් කියන්න ගියන් පස්සේ කොහොමද කියන්නේ කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. 14 වෙනි පාඩමේදී, ඒ කියන්නේ මාර්තු මාසේ පාඩම් මාලාවේදී. ඉතින් ඊට පස්සේ ඔන්න කෝල් කරලා යම් අදිවාසී වාක්‍ය කියනකොට ඒකත් මේ ක්‍රියාපද දෙකනි ක්‍රියාපද දෙකක් එකට එකතු කරලා කොහොමද වාක්‍ය ගොඩනගා ගන්න කියන එක කියලා දෙන්නත් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ 15 වෙනි පාඩමේදී හරි ස්ථාන පිළිබඳව තවදුරටත් වඩාත් වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක 26 වෙනි පාඩමේදී ඊළඟ තමයි තාමත් වැඩගත් දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඡේදය ගැන ඇයිද කිව්වොත් එහෙනම් මේ ඡේදය ගැන කතා කරන්නේ මේ වගේ ඉදිරි පාඩම් වලදී මෙහෙම ඡේද අරගෙන ඔයාලට මම කරපු ව්‍යාකරණත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපි පහුගිය කාලේ කරපු ව්‍යාකරණ මේ ඡේදය තුල තියනවාද, මේ වාක්‍ය වල තියනවාද. ඊට පස්සේ අලුත් යම්කිසි වාක්‍යයක් තියෙනවනම් අලුත් ව්‍යාකරණයක් තියෙනවනම් අපි ඒ ව්‍යාකරණ ගැන ඉදිරි කොහොමද කතා කරන්නේ ආදි වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ටොපික් එකට වගේ මේ සම්බන්ධ වෙන බලාපොරොත්තු වෙනවා. ටොපික් එක ලියන්න බලාපොරොත්තු වෙන අයටත් ගොඩක් වැදගත් වේවි. මේ වගේ වාක්‍යයක් එක්ක පාඩම් වලට සම්බන්ධ වීම හැකියාව තියෙනවා නේද? බලව කවුරුත් නැහැ. සිංහල බබගේ දැක්වෙන්න
නැවත පටන් ගන්න පන්තිය මේ ඔයික විවාහ කරගෙන කතා කරන බලන ස්ථාන ගැන තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා 15 වෙනි පාඩමේදී. ඊට පස්සේ තව ව්‍යාකරණයක් තමයි මේ දක්වා කියන එක සිංහලෙන් අපි කියන්නේ. ඒ කියන්නේ ලබන මාසයේ දක්වා සඳුදා දක්වා ඊට පස්සේ තුන් හවස තුන වෙනකම් ආදිවාසී වාක්‍ය කියනවනේ. ඔන්න ඒ වගේ වාක්‍යයක් කොහොමද හදන්නේ? කොහොමද තවත් කෙනෙකුට ඒ වගේ අදහසක් තියෙනවා කොතවත් කෙනෙකු කොහොමද කියන්නේ කියලා වාක්‍ය නිර්මාණය කරන විදිහ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔය වගේ ව්‍යාකරණ ගොඩාරියක් තියෙනවා. ගොඩාරිය කියන්නේ අද ඔයාලට නිතර කතා කරන සහ නිතර ලියවෙන වාක්‍ය පිළිබඳ ව්‍යාකරණ පිළිබඳව කතා කරන්න බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ පාඩම් වලදී. ඉතින් ඒ නිසා මාර්තු මාසේ පාඩමත් ඉත වැදගත්ම පාඩම් මාලාවක් නිසා ඒ ගැන හිතේ තියාගෙන මේ මාසේ පාඩම් දැන් මම කිව්වා ගිය සතියේ අපිට මේ කැටලොග් එක කියලා ගුවාකච්ච සහ වාකච්ච ගැන ව්‍යාකරණ ගැන කතා කර කර ඉන්නකොට තමයි අපි ඉන්ටර්නෙට් සම්බන්ධතාව වෙන තැන ගියේ. ඒ නිසා අපි ඒක අමතක කරලා දාලා අර නැවත පන්දි වැඩ කටයුතු කරගෙන යමු. බලන්න 17 වෙනි පිටුව පෙරලා ගන්න කතා කරන්නේ 10 වෙනි පාඩම. 10 වෙනි පාඩම කතා කරන්නේ 10 වෙනි ලෙසන් එකේ. 17 වෙනි පිටුව බලන්න ගුවාකච්ච වාකච්ච ගුවාකච්ච වාකච්ච කියන්නේ මොකද්ද කියලා මම ගේසදී කිව්වා. ගුවා කියලා කියන්නේ මොකද්ද? වා කියලා කියන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ නාමපද දෙකක් එකට එකතු කරනකොට. නාමපද දෙකක් එකට එකතු කරනකොට ගුවා සහ වා කියන දෙක භාවිතා කරනවායි කියලා කිව්වා. එතකොට ගුවායක භාවිතා වෙන්නේ මොකකටද? වායක භාවිතා වෙන්නේ මොකටද කියලා කිව්වා. ගුවායක භාවිතා වෙන්නේ විශේෂයෙන්ම කිසියම් නාමපදයක පක්ෂිමයක් තියෙනවා නම්, එහෙම නැත්නම් හල් කිරීමක් තියෙනවා නම් එහෙම ඒ හල් කිරීම මතම ගුවාය. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා මම පොඩි මතක් කිරීම පොඩි කරන්නේ උදාහරණයක් කිව්වොත් එන මීගොක් කියලා ඇමරිකාව මීගොක් එතකොට මේ අල් කයන්නනි මේ අල් කයන්නත් කියනවා නම් එහෙම වා යදනවා කියලා කිව්වා. එතකොට මීගොක් වා කියලා එදිනවා ඇමරිකාව සහ කියලා වාක්‍යයක් කියන නිර්මාණ කිරීම හැකියාව තියෙනවා. එතකොට මතක තියාගන්න පළවෙනි කාරණා වා එන්නේ මොකටද? අක්ෂරයක් කියන තැන. කියන්නේ හල් කිරීමක් සහිත තැනකට තමයි වා එන්නේ. ඊට පස්සේ අපි කිව්වොත් එහෙම වාය පොතනේ දෙන්නේ කියලා මම කිව්වා. නාම කියලා ගත්තොත් එහෙම නාම කියලා කියන්නේ ගහට. එතකොට නාම කියන මෙතන පක්ෂණයක් නැහැ නේ. ඒ නිසා මෙතන වෙනවා කියලා කිව්වා වා. එතකොට නාම වා. එතකොට දසසහ කියන අත දසසහ කියන අදහස තමයි වෙන තියෙන නාම වා කියලා. ඒ විදිහට තමයි සකස් වෙන්නේ. ඊළඟට මම ඔකටම තව එකක් එකතු කළා. ඒ තමයි කච්චි කියලා. කච්චි. කච්චි කියලා කියන එක තේරුම මොකද්ද කියලා කියලා කිව්වා. කච්චි කියලා කියන්නේ සමග කියන අදහස. කච්චි කියලා කියන්නේ සමග කියන අදහස. එතකොට කොහොමද? නීගොක්වා කච්චි ඇමරිකාව සහ නාමුවා කච්චි ගස සහ ආදිවාසී මෙතනින් එහාට වාක්‍ය නිර්මාණය වෙන හැකියාව තියෙනවා. ඔයාලගේ නිර්මාණාත්මක අදහසක් වලට දක්වන්න පුළුවන්. එතකොට ඕක තමයි පළවෙනි කාරණාව මූලික ව්‍යාකරණ කරන කෙනෙක් කියන්නේ.
වා සහ වා යොදා ගන්න මොකද නාම පද දෙකක් එකතු කිරීම සඳහා තමයි වා සහ වා කියන මේ ව්‍යාකරණය භාවිතා කරන්නේ. ඔන්න ඔයාලා ලියා ගන්න කැටියේ වා සහ වා කියන මෙම ව්‍යාකරණය භාවිතා කරනු ලබන්නේ වා සහ වා කියන මෙම ව්‍යාකරණය භාවිතා කරනු ලබන්නේ නාම පද දෙක එකට එකතු කිරීම සඳහා කියලා ලියාගත්තම වා යොදා ගන්න පක්ෂමය සහිත තැනකට වා යොදා ගන්න පක්ෂමයක් නැති තැනකට කියලා ගාකේ දාගන්න. ලියා ගන්න. ඊට පස්සේ ගාකච්ච සහ වාකච්ච ගැන කතා කරන එකේ තියෙනවා වාක්‍ය කිහිපයක් ඒ වාක්‍ය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. චින්ගුවා කච්චි උන්දොම්මේ හගෝ සිත්සන්දිදා. චින්ගුවා කච්චි උන්දොම්මේ හගෝ සිත්සන්දිදා බලන්න පළවෙනි වාක්‍ය චින්ගුවා කච්චි. චින්ගු කියලා කියන්නේ යාළුවනේ. එතකොට වා ආවේ චින්ගුවා කච්චි උනේ පක්ෂමයක් නැති නිසා නේද? එතකොට චින්ගුවා කච්චි යහළුවා සමග උන්දොම්මේ හගෝ සිත්සන්දිදා. උන්දොම්මේ හගෝ සිත්සන්දිදා බලන්න ඔයාලාගේ පහුගිය ස්මාතවල පහුගිය සතිවල කතා කරපු ව්‍යාකරණ තමයි හැම වාක්‍යයක් තුළම තියෙන්නේ. එතකොට ඔන්න බලන්නකෝ චින්ගුවා කච්චි. චින්ගුවා කච්චි. දුන්දොමල් හගෝ සිප්සන් නිදා. හගෝ සිප්සන් නිදා. බලන්න මේ වාක්‍යයේ දැන් මම කතා කරපු ව්‍යාකරණය ගැන මෙතන තියෙනවා චින්ගු වා කච්චි කියන ව්‍යාකරණය. කියන්නේ මොකද්ද? සමග කියන එක. ඒකට චින්ගු යහළුවා සමග. වා ආවේ මොකද? මෙතන පක්ෂමයක් නොමැති නිසා තමයි වා ආවේ. ඒක චින්ගු වා කච්චි යහළුවා සමග උන්දොම් අල් උන්දං අල් දැන් මේ අල් කියන්නේ මොකද්ද? අල් කියලා කියන්නේ ක්‍රීඩා නේද? ව්‍යායාම උන්දං කියන්නේ ව්‍යායාම කරන්න කැමති. යාළුවත් එක්ක ව්‍යායාම කරන්න කැමති කියලා තමයි කියන්නේ. මේ හමුව සිත්සන් නිදා. මම ඊට කලින් කියලා දුන්නු ව්‍යාකරණයක්. ഘോഷිත්තා. බලන්න ഘോഷිත්තා කියන්නේ මේ ව්‍යාකරණේ කතා කරලා තියෙනවා අපි මොන පාඩමේද කිව්වොත් එම ජනවාරි මාසේ පාඩමේ 8 වෙනි පිටුව බලන්නකෝ. ජනවාරි මාසේ ටියුට් එකේ 8 වෙනි පිටුවේ තමයි මේ ഘോഷිත්තා කියන ව්‍යාකරණය ගැන කතා කරලා තියෙන්නේ. ഘോഷිත්තා. ഘോഷිත්තා මොකද්ද? ഘോഷිත්තා කියන්නේ යමක් කරන්න කැමති, යමක් කරන්න අදහස් කරනවා. ඒ වගේ වාක්‍යයක් කියනකොට තමයි ഘോഷිත්තා යොදාගන්නේ. අපි කිව්වොත් එහෙම මම පීසා කන්න ආසයි. පීසාරුවේ මොක්කු සිප්සුන් දා. එහෙම නැත්නම් මම කියනවා මම ඉන්දියාවේ ට්‍රැවල් කරන්න කැමති. කොහොමද කියන්නේ? චෝදන් ඉන්දෝයේ යෝයෙන් කාගෝ ෂිප්සන් නිදා. යෝයෙන් කාගෝ ෂිප්සන් නිදා. යෝයෙන් කාගෝ ෂිප්සන් නිදා. එතකොට කාගෝ ෂිප්සන් නිදා ഘോഷිත්තා කියලා කියන්නේ යමක් කරන්න ආසයි කැමති සහ යම් කිසි දෙයක් කරන්න අදහස් කරනවා බලාපොරොත්තු වෙනවා අභිලාෂයක් තියෙනවා වගේ වාක්‍යයක් කියනවා නම් ഘോഷිත්තා දා ගන්න. මේ ව්‍යාකරණේ කතා කරලා තියෙන්නේ අපි කොතනද? ජනවාරි මාසයේ ටියුට් එකේ 8 වෙනි පිටුවේ. 8 වෙනි පිටුවේ. මොකද බලන්න වාක්‍ය ටියුට් එක 8 වෙනි ටියුට් එකේ තියෙනවා. ඊට පස්සේ මේ අල් කියන එක කොහෙද? අල්ලා යදුනේ. අල්ලා යදුනේ කර්ම පදයන් නිසා, කර්ම පදයන් නිසා. මේ අල් කියන්නේ කද්දා තියෙන්නේ කර්ම පදයන් නිසා. ඒක කොතනද කිව්වොත් එහෙම බලන්න මේ දෙසැම්බර් මාසේ ටියුට් එකේ බලාගෙන ටියුට් එක අරගෙන බලන්න දෙසැම්බර් මාසේ අමතකයි නෙමෙයි බලන්න. දෙසැම්බර් මාසේ ටියුට් එකේ 3 වෙනි පිටුව. 3 වෙනි පිටුව අදිනුනේ පිටුවේ තියෙනවා මේ එල්ල ගැන කතා කරලා මේ එල්ල ගැන කතා කරලා එල්ල කියලා කියන්නේ කර්ම ඵලය හඳුන්වන තදා. එල්ල දෙදෙනි කොහොමද කියලා කතා කරලා තියෙනවා. ඊට පස්සේ බලන්න දෙවෙනි වාක්‍ය නම්දොන් සෙන්වා කච්චි මාත්‍යේ කම්නිකා. නම්දොන් සෙන්වා කච්චි මාත් දැන් කෝල් එකක් ආවා. ඒ නිසා තමයි ඉන්ටර්නෙට් එක නැවත නැතිලා ගිය පන්ති කරපු එක. කවුරුත් මෙහෙල කෝල් කරන්න එපා. මොකද ඔයාලගේ එක්කිනුක අවශ්‍යතාවය නිසා ගොඩාක් අයගේ පාඩම් වලට සම්බන්ධලා ඉන්න අයට අවස්ථාව නැතිලා යනවා. ඒ නිසා මේ වෙලාවට කවුරුවත් කෝල් කරන්න එපා. ඔයාලට අවශ්‍යතාවයක් තියෙනවා නම් කෝල් කරන්න ඕන නම්, කෝල් එකක් ගන්න ඕන නම්, වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම්, නැත්නම් ටියුට් එකක් ගෙන ගන්න නම් ඕනේ, කෝල් කරන්න ටියුට් එකක් ගෙන ගන්න නම් මේ වෙලාව කතා කරන්න එපා කවුරුවත්. එහෙම කරොත් එම් පන්ති සම්පූර්ණයෙන්ම මඟ නැවතිනවා. ඒ නිසා මට පේන්නේ නැහැ පිටිපස්සේ මොනවද වෙන්නේ කියලා. ඔව්.
ඊට පස්සේ බලන්න දෙවෙනි වාක්‍යය තියෙනවා නන්දන් සෙන්වා කච්ච මාත්‍රි කම්නිකා. නන්දන් සෙන් කියලා කියන්නේ සහෝදරයා කියන එක. සහෝදරයා නන්දන් සෙන්වා කච්ච. මාත්‍රේ කම්නිකා මේ වාක්‍යයේ බලන්න අපි කතා කරපු ආකාරයෙන් කතා කරන්නේ දැන් මේ බලන්න නම්ද සෙන්වා කච්චි සහෝදරයා සමග මාත්‍රකට යනවාද මාත්‍රකට යනවාද දැන් මෙතන බලන්න වා ආවේයි කියලා වා ආවේ හේතුව තමයි මෙතන හල් කිරීමක් තියෙන නිසා බිඳුවක් තියෙන නිසා පක් කියන නිසා තමයි වා ආවේ මොකද වා කච්චි කියලා කියන්නේ මොකද්ද සමග කියන අදහස දැන් මාත ඒ කියන එකක් තියෙනවා මේ ඒ කියන්නේ මොකද්ද ඒ කියලා කියන්නේ මම ඊට කලින් ව්‍යාකරණ වල කිව්වා ස්ථානයක් හැඟවීම සඳහා ඒ යොදා ගන්නවා සහ කාලයේ තිරීම සඳහා මේ ඒ කියන එක භාවිතා කරනවා කියලා කිව්වා මොන ඔයාලගේ ටියුට් එක අරන් බලන්න දෙසැම්බර් මාසේ 3 වෙනි පිටුවේ දෙසැම්බර් මාසේ 3 වෙනි පිටුවේ මේ කෝල් එන නිසා මගදී වන්සිය මගදී නැහිටිනවා. ඔව් ඊළඟට කම්නිකා බලන්න කම්නිකා නම්දන් සෙන්වා කච්චි මාතේ කම්නිකා සහෝදරයත් එක්ක මාතේකට යනවාද කම්නිකා කම්නිකා කියලා කියන්නේ දන්න ව්‍යාකරණයක් අපි කතා කළා කොහෙද කිව්වොත් එහෙම දෙසැම්බර් මාසේ මේ පාඩම් මාලාවෙත් මම කතා කරේ පළවෙනි පාඩම් වලද වගේ දෙසැම්බර් මාසේ පළවෙනි පිටුවේ බලන්න කම්නිකා කදා අම්නිකා සම්නිකා කියන ව්‍යාකරණය ගැන කතා කරලා තියෙනවා කොහොමද මේක උනේ කියලා. ඉතින් ওই විදිහ තමයි නම්දන් සෙන්වා කච්චි එතන බලන්න සහෝදරයා සමග උනේ කොහොමද නම්දන් සෙන් මෙතන පක්ෂිණියක් තියෙනවා ඒ නිසා ගවා ආවා ඊට පස්සේ කච්චි එදුනා. ගවා කච්චි උනා නම්දන් සෙන්වා කච්චි කියලා වාක්‍ය සකස් වෙනවා කොහොමද සහෝදරයා සමග. ඊළඟ තුන්වෙනි වාක්‍ය බලන්න මේගොක් කුනින්දල්වා කච්චි ඉරාමයන්සෝ යොංගුර කොම්බු හල්සුදු ඉස්සොත්තා. මේගොක් කුනින්දල්වා කච්චි ඉරාමයන්සෝ. මේගොක් කුනින් කියන්නේ මේගොක් ඇමරිකාව කුනින් කියලා කියන්නේ සෙබලට. කුනින් සෙබලට මේගොක් කුනි සෙබලට. ඊට පස්සේ කුනින්දල්වා කච්චි. කුනින්දල්වා කච්චි කියලා කියන්නේ උන්ට දල් යොදාගන්නේ මොකටද කිව්වොත් එහෙම දල් යොදාගන්නේ නාම පදයක් බහුවචනයක් කියලා කියන සඳහා. මේගොක් කුනින් දල් වා කච්චි ඉරාමයන්සෝ. ඉරාදා කියලා කියන්නේ ඉරාදා ඔයාලා දන්නවා අහලා තියෙනවා ඉරාදා. ඉරාදා කියලා කියන්නේ වැඩ කරනවා. දැන් ඉරාදා කියන එක මෙතන කොහොමද කියන්නේ ඉරාදා නෙවෙයි ඉරාමයන්සෝ කියලා. ඉරාමයන්සෝ කියලා කියන්නේ කරන ගමන් කියන අදහස. මේ ව්‍යාකරණය ගැන මම කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම් වලදී දැනට මම මෙහෙම ලියනවා යොමෝරලුනේ ඇයි කර්ම පදයක් නිසා යොමෝර කොම්බු හල්සුදු ඉස්සොත්තා. කොම්බු හල්සුදු ඉස්සොත්තා. කොම්බු හල්සු ඉත්තා කල්සු ඉත්තා මොගල්සු ඉත්තා මසල්සු ඉත්තා ඔය වගේ ඔයාලට ඇහිලා ඇති. ඒ කියන්නේ කරන්න පුළුවන් කියන අදහස තමයි ඒක කියන්නේ. ඒ කියන්නේ කල්සු ඉත්තා කිව්වොත් එහෙම ගන්න පුළුවන්. මොක්තා මොගල්සු ඉත්තා කියලා කිව්වොත් එහෙම කන්න පුළුවන්. ආදි වශයෙන් වාක්‍ය තමයි එතනදී අදහස් කරන්නේ. එතකොට මෙන්න මේ වාක්‍යය බලන්න. මේගො කුනින් දල්වා කච්චි ඉරාමයන්සෝ යොංගෝර කොම්බු හල්සු ඉස්සොත්තා.
පස්සු ඉස් මෙතන ඉස්සන්නේ ඉස්සොත්තා කියලා දෙන්නුනේ. ඉස්සොත්තා කියලා කියන්නේ මොකද්ද? අතීත කාලයක්. ඉත්තා කියන එක නම් අපි දන්නවා කියනවා කියන එක. මේ ඉස්සොත්තා කියලා කියන්නේ නම් මොකද්ද? අතීත කාලයක්. අපි මේ වාක්‍ය ගැන කතා කරමු දැන්. මේක කියලා කියන්නේ දන්නවා ඇමරිකාව. කුණින් කියලා කියන්නේ විශේෂිත කිව්වද මන්ද කුණින් කියලා කියන්නේ සබලට. දල්. මේ දල් කියලා කියන්නේ මොකද්ද කිව්වොත් එහෙම නාම පදයක් බහුවචනයක් කියන සඳහා තමයි දල් කියන වචනේ භාවිත කරන්නේ ව්‍යාකරණයක්. මේකත් ව්‍යාකරණයක්. මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා පෙබරවාරි මාසේ. පෙබරවාරි මාසේ 18 වෙනි පිටුවේ කියන්නේ මේ මාසේ පාඩම් වල කියන්නේ ඊළඟ පිටුවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මෙන්න මේ ගැන. ඒ කියන්නේ නාම පදයක් කොහොමද බහුවචනයක් කරන්න කියලා. ඒතර කුණින් කියන්නේ සබලත කුණින් ද කියලා වුණත් මොකද සබලු කියන්නේ මේ බහුවචනයට හේදෙනවා. දස් ගවා එක ඉදිරියට බලන්න මේ ව්‍යාකරණය සුවිශේෂී ව්‍යාකරණයක්. දැන් බලන්න බහුවචනය දීලා ඒ බහුවචනය අදහසත් එක්කම තමයි ගවාකච්චය ඉදිරියට තියෙන්නේ. නේද? ඒතර අපි කියමුකෝ සරම් කියලා සරම් කියලා කියන්නේ මිනිසන්. එතකොට මිනිසුන් සමග කියලා කියන්නේ glycos එහෙම අපි මේක බහුවචනේ කළ යුතුනි මුලින්ම සරම් දෙල් රැන්ඩම් ඕනේ නේද. ඊට පස්සේ තමයි ගවාය දාන්නේ. ගවාකච්චය. හරි නැත්නම් ගවා හරි යදාගන්නේ මේ හැකියාව. එතකොට දැන් මෙතන තුනින් දෙල් ගවාකච්චි සබලුන් සමග ඉරාමයන්සෝ. ඉරාමයන්ස කියන්නේ ව්‍යාකරණය මොකද්ද කියන එක මම පසු කාලෙක කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. වැඩ කරන ගම යොන් ඕරල් කියන කියන්නේ මෙතන කතා කරාට යදාගත්තේ මොකටද? යොමු කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාව ඉංග්‍රීසි භාෂාව කර්මපද වෙනවා බවට පත් වෙන නිසා තමයි රළිය දුන්නේ. ඒ නිසා යොමු වරල් ඉංග්‍රීසි භාෂාව කොම්බ හල්සුදෝ ඉස්සොත්තා කොම්බ හල්සුදෝ ඉස්සොත්තා ඉගෙන ගැනීම හැකියාව ලැබුණා. ඉගෙන ගන්න පුළුවන් වුණා. ඉතින් අදහස් ඉස්සොත්තා ඔත් කියන මෙන්න මේ ව්‍යාකරණය ගැන ඉදිරි පාඩමවලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 19 පිටුව නම් බලන්න ආර ටියුට් එක අරගෙන 19 පිටුවේදී මේ ව්‍යාකරණය ගැන කතා කරන්න බලාපොරොත්තු ඉතින් ඉදිරි මේ දැන් ඊළඟ වාක්‍ය ගැන මම බෝඩ් එකේ ලියන්නේ නැහැ. පැහැදිලි කිරීමක් නිකන් කරනවා ටියුට් එක ළඟ තියෙන නිසා ගැටලුවක් නැහැ. ඔමුනිවා කච්චි සම්නිදා ඊළඟ වාක්‍ය ඔමුනිවා කච්චි සම්නිදා. ඔමුනි කියන තැන පක්ෂමයක් නැහැ. ඔමුනි පක්ෂමයක් නැහැ. ඒ නිසා මොකද දන්න ඕනේ? වා කියන එක තමයි දන්න ඕනේ. ඔන්නේ යදුවා ඔමුනිවා කියලා. සමගන සමග දන්න නම් සමග කියන වචනේ කොරියන වචන තමයි කච්චි. එහෙනම් ඔන්නේ යදුවා ඔමුනිවා කච්චි සම්නිදා. සල්දා කියන එකෙන් තමයි යෙදিলা තියෙන සම්නිදා කියලා කියනවා. අම්මා සමග ජීවත් වෙනවා කියන වාක්‍ය තමයි අදහස. ඔමනිවා කච්චි සම්නිදා මෑණියන් එක අම්මත් එක්ක ජීවත් වෙනවා. ඊළඟට මුල්ගා කච්චි පොගෙන්ල් හසය. මුල්ගා කච්චි පොගෙන්ල් හසය. මුල්ගා කච්චි මුල් කියලා කියනවා නේද? වතුර. මුල්. මුල්. මුල් කියන පක්ෂමයක් තියෙනවද නැද්ද? තියෙනවනේ. මුල් කියන තැන පක්ෂමයක් තියෙනවා අල්ලා යන්න. එහෙනම් මොකද යදන්න ඕනේ? ගවා. ගවා. හත් යදුවා ගවා. එතකොට මුල් ගවා කියලා શબ્ද වුණා. දැන් සමග කියලා දාන නම මොකක්ද දෙනවනේ? කච්චිව දාන වෙනවා. එතන අපි යදුවා. මුල් ගවා කච්චි වතුර සමග. මුල් ගවා කච්චි වතුර සමග පොගෙන් හසයෝ. පොගෙන් කියලා කියන්නේ බෙහෙත් බොනවාට. බෙහෙත් බොනවාට කියන්නේ පොගෙන් හදා බෙහෙත් බොනවා. හොඳේ. පොගෙන් හදා කියලා මතක තියාගන්න පොගෙන් හදා බෙහෙත් බොනවා. ටියුට් එක ළඟ තියෙන අයදද වචනේ තියෙනවා කිව්වන්නේ. ඔකේ වල ලියාගන්න පොගෙන් හදා කියලා කියන්නේ පොගෙන් කියලා කියන්නේ බෙහෙත් වීම කියන අදහස. පොගෙන්ල් හසය. එතකොට වතුර සමග බෙහෙත් බොන්න. දැන් බෙහෙත් වතුරත් එක්ක බොන්න ඕනේ කියලා තමයි ඇත්ත තමයි. නම සමහරක් අයලා කියනවානේ යෝ මේ කිරිත් එක බොන්න කියලා කියන වෙලාවල් තියෙනවා. උණු වතුරත් එක්ක බොන්න බයි කියන වෙලාවල් තියෙනවා නේ. ඉතින් මෙතන කියන මොකද මොල්ලුගා කච්චේ පොගෙන්ල් හසය වතුරත් සමග බෙහෙත් බොන්න කියන අදහස තමයි තියෙන්නේ. ඊළඟ වාක්‍ය බලන්න. ඔන චිංගුවා කච්චේ සිනේ කගෙස්සන්නිදා. ඔන චිංගුවා කච්චේ සිනේ කගෙස්සන්නිදා. ඒ කියන්නේ මොකද්ද? ඔනල් අද චිංගුවා කච්චි චිංගු කියලා කියන්නේ යාළුවා කියන එක දන්නවා. චිංගු කියන තැන පක්ෂම යන්නේ නැහැ. ඒ නිසා මොකද්ද දන්නවා වා කියන එක. සමග කියන නම් කච්චිව දන්න වෙනවා. ඒ නිසා කොහොමද සකස් වෙනවා චිංගුවා කච්චි යාළුවා සමග කියලා. සිනේ සිනේ කියලා කියන්නේ සිනේ කියලා කියන්නේ නගරයටනේ. සිනේ කියන්නේ නගරයට. සිනේ ඒ ඒ සිනේ ඒ සිනේ ඒ කියලා කියන්නේ මොකද්ද? නගරයට නගරයට. එහෙනම් ස්ථානයක් හැඟවීම සඳහා ස්ථානය මොකද්ද? නගරය. නගරය හැඳින්වීමට යොදාගන්න ව්‍යාකරණය මොකද්ද? ඒ කියන එක. එහෙනම් සිනේ කියනට ඒ එකතු කරනවා શબ્ද වෙන කොහොමද? සිනේ ඒ කියලා. එතකොට සිනේ ඒ කගෙස්සන්නිදා. කගෙස්සන්නිදා මම කතා කරපු ව්‍යාකරණයක් අනාගත කාලය ගැන. කගෙත්තා. කගෙත්තා අදිරස වාක්‍ය ගැන කතා කළා පෞද්ගල පාඩම් වලදී. ටියුට් එකේ බලන්න
ඒ වාක්‍ය ගැන කතා කළා. එතකොට මොන චිංගුවා කච්ච සිනේකගේ සම්නිදා අද යහළුවා සමග ටවුන් එකට යනන්නවා අනාගත කාලය අදහස තියෙන්නේ. ඊළඟට කොචුදං කච්චි මුකුමියෝ මාසිස්සන්නිකා කොචුදං කච්චි මොහොමියෝ මාසිස්සන්නිකා. කොචුදං කියලා කියන්නේ දන්නවා අයලා. කොචුදං කියලා කියන්නේ මේ මිරිස්සලින් හදන නේද, මිරිස්සලින් හදන මේ යමක් කොචුදං කියලා කියන්නේ. කොචුදං වා කච්චි කොචුදං වා කච්චි කියලා කියන්නේ ජං වල බිඳුවක් තියෙනවා. බිඳුව කියන්නේ මොකද? පක්ෂිමයක්. බිඳුව කියන්නේ මොකද? පක්ෂිමයක්. එන මොකක්ද දන්නවනේ? ග්වා කියන එක දන්නවනේ. චින්ගු මේ කොචුජන් වා කියලා තුන શબ્ද එනවා. සමගන කච්චිය දන්නවනේ. කච්චිය දන්නවනේ. එහෙනම් කොචුජන් වා කච්චි. කොචුජන් වා කච්චි. කොචුජන් වා කච්චි. මොගොමියොම් මොගොමියොම්. මොගොමියොම් මොක්තා කියන එකට මියොම් කියන එක යොදාගෙන දිනවා. මොගොමියොම්. ඒ කියන්නේ කෑවොත්. ලස්සන වාක්‍යයක්. මොගොමියොම් කෑවොත්. මොගොමියොම් කෑවොත්. මාසිස්සනික රසයිද කියන අදහස් තමයි දෙන්නේ. රසයිද. රසයිද. ඕනම මේ වාක්‍ය විතර කියන්නම් ඔයාලට. පැහැදිලි කිරීම සඳහා. අද කතා කරන්නේ ඇත්තටම ගොඩාක් පාඩම් තියෙනවා. කොච්චරක් ගාච්චි කොචුදා කොචු වා කච්චි කොචුදාන් වා කච්චි කියලා කියනවා. කොචු කොචු දැන් කොචුදාන් සමග කොචුදාන් සමග මොගොමියෝ මොගොමියෝ කියලා කිව්වේ ඉස්සලා මම කෑවොත් කියන එක. මොගොමියෝ මොගොමියෝ මාසිස්සනිකා මාසිස්සනිකා මත් ඉස්සනිකා කියනවා. මේ මාසිස්සනිකා කියලා අපිට ඇහෙන්නේ මත් ඉස්සන්නිකා කියලා කියන්නේ මොකද? රස තියෙනවද? රසයිද කියන අදහසනේ මත් ඉස්සන්නිකා කියලා කියන්නේ. එතකොට ඔන්න බලන්න කොචුදං වාකච්චි ගාඝාච්චි ආවේ අයියේ. වාකච්චි ආවේ හේතුව තමයි මෙතන පක්ෂිමයක් තියෙන නිසා. වා කියන්නේ මේ බිඳුව කියන පක්ෂිමයක්. ඒ නිසා වා ආවා. දැන් එකක් සමග කියන එක. මොගොමියෝ මෙතන ඉඳන් පටන් ගන්න. මොගොමියෝ මොක්තා කියන එකට යෙදලා තියෙන්නේ මොගොමියෝ පක්ෂිමයක් තියෙන නිසා ඇවිල්ලා තියෙනවා. මොගොමියෝ කෑවොත් කියන දස මාසි සින්නිකා මත් ඉසින්නිකා රසයිද කියන දේ තමයි. ඉතින් මේ විදිහ වාක්‍යයක් නේද? ඉතින් තවදුරටත් මේ වාකච්ච වාකච්ච කියන මේ ව්‍යාකරණ ගැන අපිට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි තවත් ව්‍යාකරණකට අපිට යන්න වෙනවා. මොකද පහුගිය සතියේ අපිට සම්පූර්ණයෙන්ම අපේ ඩියුටි ඉවර කරගන්න අවස්ථාව අපිට ලැබුණේ නැති නිසා අපි අද පුරාතරණ ඉක්මනින් මේ පාඩම් ටික අවසන් කරන්න ඕනේ. ඊළඟ පිටුව බලලා ගන්න 18 වෙනි පිටුව 18 වෙනි පිටුව 18 වෙනි පිටුවේ ඔයාලට වැඩක් තියෙන මොකක්ද කිව්වොත් අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය වැඩ කරන්න සමහර ළමයි අහලා තියෙන හාමුදුරනේ අභ්‍යාස හාමුදුර ඇහුවේ නැහැ නේ කියලා. ඇත්තටම අභ්‍යාස අහන්නත් ඕනේ නම් තමයි. නමුත් අභ්‍යාස අහන්න වෙලාවක් නැති වෙන වෙලාවලුත් තියෙනවා. මේ අපිට මේ පාඩම් ටිකක් තිබෙන ඉවර කරන්න තියෙන නිසා. ඒ නිසා ඔයාලා මේ මෙටික ලියා ගන්න ලියන්න අභ්‍යාස ටික ඔයාලා මහන්සිලා කරන්න කරපු විදිහටම කරලා බලන්න වාක්‍ය. එහෙම නැත්නම් ඔයාලා මේවා ලියලා ඉවරලා කොරින් ටයිප් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් මේ ලියලා ඉවරලා මට ෆොටෝ එකක් ගහලා දාන්න. මම එතකොට ඔයාලට කියන්න කෝල්යක් දීලා මේක හරිද වැරදිද කියලා. වඩාත් සුදුසු දේ ඒක තමයි. එක්කෙනා එක්කෙනාගෙන් අහනවට වඩා ටියුට් එක තියෙන අයනේ මේක කරන්න ඕනේ. ඒ නිසා ටියුට් එක ළඟ තියෙන අය මේක අභ්‍යාසය ලියලා ඉවරලා ෆොටෝ එකක් ගන්න මට දාන්න. එතකොට මම වැරදි තැනක් තියෙනවා නම් ඔයාලට කෝල් එකක් දීලා මෙන්න මේකයි වැරද්ද, නැත්නම් මේක වාක්‍ය නිවැරදි නම් වාක්‍ය නිවැරදි කියලා මම ඔයාලට කියලා දෙන්නම්. හරි. 18 වෙනි පිටුවේ දල් කියන ව්‍යාකරණය ගැන කතා කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. දල් කියන ව්‍යාකරණය මම ඉස්සෙල්ලත් මතක් කිරීමක් කළා. දල් කියලා කියන්නේ නාම පදයක් බහුවචනයක් කිරීම සඳහා තමයි භාවිතා කරන්නේ කියලා. ගස කියන එක නම් ගස් බහුවචනය. පුටුව කියන්නේ බහුවචන තමයි පුටු. නේද? මිනිසා කියන එකේ නම් බහුවචන තමයි මිනිස්සු කියන එක. එතකොට මෙන්න මේ වගේ දෙයක් කොහොමද අපි කොරියන් වලදී නම් කොහොමද නාම කොරියන් නාම පදයක් කොහොමද බහුවචනය කරගන්නේ කියන එක අපි ගැන ගතිය තියෙනවානේ. දැන් මෙතන බලන්න හක්සෙම්. වාගේ ටියුට් එකේ තියෙන පළවෙනි වචන තමයි හක්සෙම් ගන්න වචන ශිෂ්‍යයා. හක්සෙම්. හක්සෙම් කියන තැන දැන් මෙතනදී නම් කිසිම තැනක ඒ කියන්නේ මේ
නාමපදයක පක්ෂමයක් තිබුණත් නැතත්. හොඳට මතක තියාගන්න මේ දල් කියන ව්‍යාකරණයේදී, ඒ කියන්නේ නාමපදයක් බහුවචනයක් බවට පත් කරන යොදා ගන්න ව්‍යාකරණය තමයි දල් කියන මේ ප්‍රත්‍ය, මේ දල් කියන ප්‍රත්‍යය යොදානකොට නාමපදයක් තුල පක්ෂමයක් හෝ පක්ෂමයක් තිබුණා නැතත් කිසිම ගැටලුවක් නැහැ. පක්ෂමයක් තිබුණත් නැතත් දල් කියන මේ ප්‍රත්‍යයේදී හැකි නාමපදයේ අවසානයේ. ඒ කියන්නේ හක්සෙන් නම් හක්සෙන් දල්. ඊට පස්සේ බලන්න දෙවෙනි එක තමයි ජිප්. ජිප් කියලා කියන්නේ ගෙදර. ඒකට ගෙවල් කියලා කියන්න ඕනේ. ගෙවල් නැත්නම් ජිප් ද ජිප් ද. ඊට පස්සේ නරා. රටට කියන්නේ නරා. ඒතර රටවල් නරා ද නරා ද රටවල්. ඊට පස්සේ නම්ජා. නම්ජා කියලා කියන්නේ පිරිමි කෙනා පිරිමියා. ඒතර පිරිමි කියලා කියනකොට නම්ජා ද නම්ජා ද කියලා තව શબ્ද වෙන්නේ. ඊට පස්සේ ගැහනු ගැහනු කෙනා ගැහණිය. යෝජා යෝජා ගැහනු තුතෙම යෝජා බලන්න දැන් මම ඒ කියපු ටික තුල පක්ෂෙම තිබිච්ච තැන් තිබුණා පක්ෂෙම නැති තැන් තිබුණා. හැබැයි පක්ෂෙම තිබ්බා නැතා ගැටලුවක් නැහැ. දල් කියන එක යොදන්න ඉදීම හැකියාව තියෙනවා. ඒ නිසා වාක්‍යයක් ලියනකොට ඔයාලා හොඳට මතක තියාගන්න සමහරක් ඒවා ඔයාලා පක්ෂෙම යොදන්න ඕනේ නැති තැන් වලට පක්ෂෙම යොදාගෙන වාක්‍යය වර්ධන අවස්ථාවක් තියෙනවා. එහෙම මට කියලා ඒවල් තියෙනවා සමහරක් ළමයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ දල් කියන තැන පක්ෂෙම නැහැ. ඒ වගේ ඊට පස්සේ දැන් මේ මදා කියන එක ව්‍යාකරණේ බලන්න ඊළඟ ව්‍යාකරණ තමයි මදා කියන එක. මදා කියන ව්‍යාකරණේ මේ මදා කියන එකට පිළිවෙලක් පක්ෂේමයක් කියන එකක් ගැන කතා කරන්නේ නැහැ. මේවා එක්තරා විදිහකින් පැටර්න් එකක් හැටියට අපිට ගණන් ගන්න පුළුවන් තමයි තියෙනවා. ව්‍යාකරණ වලට වල අපි කතා කරන ඉංග්‍රීසි භාෂාව වල පැටර්න් තියෙනවා, ව්‍යාකරණ තියෙනවා, මේ තියෙනවා. මේක එක්තරා පැටර්න් එකක්. පැටර්න් එක. එනේ මේක භාවිත කරන්න පුළුවන් ඔයාලට. ඉතින් මේක හොඳට මතක තියාගන්න නාම පදයක් බහුවචනයක් කිරීම සඳහා යොදාගන්නේ දල් කියන මේ ව්‍යාකරණයයි. හැබැයි මේ ව්‍යාකරණයේ යොදා ගන්න අවස්ථාවවලදී භාවිතා වෙනවා මේ නාම පදයේ පක්ෂිමයක් තිබුණත් නැතත් ඒකට කෙලින්ම යොදන්න යෙදීමේ හැකියාවක් තියෙනවා කියන එක මතක තියාගන්න. හරි. දැන් අපි කතා කරපුනේ වාක්‍ය කීපයක් ගැන. ජිප්. දෙවෙනි වාක්‍ය ජිප්. ජිප් කියලා කියන්නේ ගෙදර. මේ ජිප් මේක කොහොමද මේ වෙන්නේ? මේ ජීප් කියන මොකද්ද මං කියුවේ යොදන්නේ කියලා? ගෙදරනි ගෙවල් කියලා කියනවා නම් මේක කොහොමද යොදන්නේ? දල් කියන එකද යොදන්න ඕනේ? දල් කියන එක යොදන්න ඕනේ. එතකොට මේක කොහොමද ලියන්නේ? ජීප් දල් කියලා ලියුවාම හරි මේ විදියට. තියෙන විදියටම ලියුවාම හරි. මොකද මං කියුවා පක්ෂමයක් ගැන කතා කරන්නේ නැහැ. මෙතන පක්ෂමයක් තියෙනවනේ ඇත්තටම. අපි දාන්න විදියට පක්ෂමයක් කල්කිරීම. හැබැයි මෙතන දල් එකේ විදියටම යොදන්න කිසිම ගැටලුවක් නැතුව. මුන තව වාක්‍යයක් ගැන අපි කතා කරමු. යෝජා. යෝජා. යෝජා කියලා කියන්නේ ගැහණිය. තාල්. එතකොට මෙතන පක්ෂිමයක් තියෙනවද? ඇත්තට පක්ෂිමයක් නැහැ. හැබැයි එහෙනම් මෙතන එහෙනම් මුකුත් වෙන දෙයක් නැහැ. ඒත් දල් කියන එකම තමයි තියෙන්නේ. එහෙනම් අපි වාක්‍ය හැටියට මේක ලියන්න ගත්තොත් එහෙනම් කොහොමද සම්ද වෙන්නේ? යෝජාද? යෝජාද? නැත්නම් මෙතන කිසිම තැනක නැහැ. පක්ෂිමයක් තිබ්බා මෙහෙම වෙනවා, පක්ෂිමයක් නැත්නම් මෙහෙම වෙනවා කියලා කතාවක් නේ. හොඳට මතක තියාගන්න. නාම පදයක් බහුවචනයක් කිරීම සඳහා යොදා ගන්න දල් කියන ප්‍රත්‍ය, මේ දල් කියන ප්‍රත්‍ය යොදා ගැනීමේදී අප දල් කියන කේ ඉදිරිය මෙතන කියන මාද කියා ගන්න. ඊළඟ බලන්න තව අපි තව එකක් ගැන කතා කරමු. දැන් මේකෙන් අපි වාක්‍යයක් හදලා බලමුකෝ. දැන් ඇත්තටම ඔයාලා මේ ඉගෙන ගන්න ව්‍යාකරණ ඉදිරිය භාවිතා කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ නිතර. නිතර උත්සාහ කරන්න. දැන් ඔයාලා කියන දෙයකට මේ නාම දැන් මේ ව්‍යාකරණ පොතනදී හරිය එකතු කරන්නේ. කියන්නේ ඉගෙනගත් දැන් ඇත්තටම අපි පොහුගේ පාඩම් මාලාවල ටික ගත්තාම පස්සේ මේ මාස තුනක අදාළ කාලය තුළ අපි විශාල ව්‍යාකරණ ප්‍රමාණයක් ඉගෙන ගත්තා. සුළුපටු නැහැ. ඒ ඉගෙනගත් ව්‍යාකරණ ටික ඔයාලා කිටින් හදා ගන්න. පොතක් අරගෙන නැත්තම් ඒ ප්‍රොසෙස්සේ කොලයක් ගත්ත අරගෙන ටියුට් එක අතට අරගෙන මුලින් ඉඳන්ම ටියුට් මේ ව්‍යාකරණ ටික ලියාගෙන යන්න. ටියුට් එක ලියාගෙන යන්න. දල් මදා මම තව එකක් කිව්වා ഘോഷිතා ඉම්නිකා සම්නිකා ඉම්නිදා සම්නිදා আদি වශයෙන් මෙහෙම ලියාගෙන යන දිගටම ලියාගෙන ගිහිල්ලා මේකේ අදහස මොකද්ද කියලා කෙටියෙන් ඔයාලා ලියා ගන්න වෙනවා. මොකද මගේ පහුගිය වීඩියෝ වලට ගියන් පස්සේ ඔයාලට පුළුවන් බලන්න ඒ හැම ව්‍යාකරණයක් ගැනම කතා කරලා තියෙනවා. ඒ ව්‍යාකරණේ කොහොමද යෙදෙන කෙනෙක් ගැනම කෙටියෙන් කියලා තියෙනවා. අන්න ඒ කෙටි වාක්‍ය ලියා ගන්න ඉස්සරහ. එහෙම ලියාගෙන ඉවරලා ඔයාලා අද මම මේ අද දවසේ මම මේ ව්‍යාකරණේ වචන වාක්‍ය දෙකක් හරි තුනක් හරි කියනවා කියලා හිතාගෙන ගැලපෙන්නේ නැති තැන වුණත් කමන්නේ ඒ වගේ වාක්‍ය කොරියන් එක්කෙනෙක් ඉස්සරහ කියලා කියන්න. අන්න එහෙම එක වාක්‍යයක් හරි ඔයා හදාගෙන ගිහිල්ලා කොරියන් කෙනෙක් ඉස්සරහ කියලා කිව්වොත් එහෙම
ඒ වාක්‍ය නැත්නම් ඒ ව්‍යාකරණය ඔයාගේ වෙනවා. එතකොට ඔයාට ඒ වගේ අදහසක්, ඒ වගේ වාක්‍යයක් එහා සමාන ව්‍යාකරණ යොදාගෙන තවත් වාක්‍යයක් කියීමේ හැකියාව තියෙන ඇයි? එක දවසක් හරි පාවිච්චි කරගන්න. එක දවසක්වත් පාවිච්චි කරන්නේ නැතුව පුළුවන් කමක් නැහැ ඔයාට මේ ව්‍යාකරණ කොච්චර ටියුට් එකේ තිබ්බත් දන්නේ නැහැ. කොච්චර ටියුට් එකේ තිබ්බත් දන්නේ නැහැ. මේක ඔයාලා පාවිච්චි කරන්න යනවා. ඒ නිසා නිතරම මම කියන කාරණාව පාවිච්චි කරන්න නාම පද සහ ක්‍රියාපද විශේෂිතව කතා කරනවා. ඉතින් ඒ ඉගෙන ගන්න නාම පද ක්‍රියාපද භාවිත කරන ගම මේ ව්‍යාකරණ භාවිත කරන්න. පක්ෂෙන් දෙරි පළවෙනි වාක්‍යය පක්ෂෙන් දෙරි කියෝෂිරේ කියෝෂිරේ විශ්වසුන්නිගා මොකද මේ වාක්‍යය පක්ෂෙන් දෙරි විශ්වසුන්නිකා පක්ෂෙන් දෙරි කියන පක්ෂෙන් දෙරි කියන එක දන්නවා මොකද්ද කියන එක ශිෂ්‍යය කියන එකෙන් හක්ෂෙන් කියලා කියන්නේ. එතකොට මේ හක්ෂෙන් දෙරි දෙරි කියන එක අක්ෂර ගත්තත් නෑ නේද? ඒක හිතන්න පුළුවන් නේ මේක බලන් ඉන්න කෙනෙකුට. ඇයි? ඊ ආවේ ඇයි? ඊ කියන්නේ ව්‍යාකරණයක්, දෙල් කියලා කියන්නේ තව ව්‍යාකරණයක්, ඒ කියලා කියන්නේ එක ව්‍යාකරණයක්. මේ ඔත් කියන්නේ මේකත් එක ව්‍යාකරණයක්. මේ මේ මේකත් එක ව්‍යාකරණයක්. සම්නිකා කියන්නේ තවත් ව්‍යාකරණයක්. මේ ව්‍යාකරණ කීයද? 1 2 ව්‍යාකරණ 2යි 3යි ව්‍යාකරණ 3 වෙනි ව්‍යාකරණ හතරෙනි ව්‍යාකරණේ පස්වෙනි ව්‍යාකරණේ ව්‍යාකරණ පහක් මේ වාක්‍යයේ තියෙනවා. මේ විදිහට තමයි ඔයාලා ඉගෙන ගන්න ඕනේ. වාක්‍යයක් අරගෙන මේ වාක්‍යයේ මම ඉගෙන ගත්ත ව්‍යාකරණ ටික කොච්චර අද්දරද තියෙනවා කියලා බලන්න. දැන් බලන්න මේකේ හක්ෂේ. හක්ෂෙන් කියන එක දැන් මම කිව්වා බහුවචනයක් කරන්න ඕන නැත්නම් ශිෂ්‍යයා කියන බහුවචනයක් ගන්න ශිෂ්‍යෝ. එහෙනම් මෙතන මොකක්ද කියන්නේ කිව්වද දෙල් එකේ දුවා පක්ෂේ මයක් කියනවා නේද දෙල් දුවා. ඊට පස්සේ ඊ ආව ව්‍යාකරණේ ඊ මොකටද යන්න හේතුව? ඊ යදන්න එකම හේතුව තමයි ඊ ගා කියන එක ගැන කතා කළා විතර කලේ. ඔන්න බලන්න දෙසැම්බර් මාසේ 4 වෙනි පිටුව දෙසැම්බර් මාසේ ටියුත් එකේ 4 වෙනි පිටුවේ බලන්න මේ ඊ ගා ගැන ව්‍යාකරණය ගැන කතා කරලා තියෙනවා. දෙසැම්බර් මාසේ 4 වෙනි පිටුවද 4 වෙනි පිටුව. 4 වෙනි පිටුවේ තියෙනවා මේ දරි එන්න හේතුව ඊ ගා යදන්න හේතුව තමයි කිසියම් කර්තෘව හැඟවීම සඳහා තමයි ඊ සහ ගා කියන මේ දෙක යොදාගන්නේ. අත්‍රුව හැඟවීම සඳහා මොකද දන්නේ ඊ සහ ගා යදා ගන්න. ඒ නිසා තමයි ඊ ආවේ. නැත්තම් මේ දරි කියන එක එක වචනයක් හැම නෙවෙයි. එක වචනයක් හැම නෙවෙයි. මේක මොකද්ද? අත්‍රුව හැඟවීම සඳහා තමයි ඊ ගා යදා ගන්න. ඒක තමයි මෙතන ඇවිල්ලා. මෙතන හක්ෂෙන් දරි වුණා. දරි උනේ ඇයි? රි උනේ ඇයි? ඊ එන්නේ හේතුව තමයි පක්ෂමයක් තිබිලා එහා පැත්තේ සොරයක් තියෙනවා නම් එහෙම. ඒ සොර මේ පක්ෂමයයි ඒ සොරයත් එකට එකතු වෙනවා. අල් රයන් යන්නේ શબ્ද වෙන්නේ කොහමද? ටී කියලා. අල් රයන් දන ඊ එකතු වෙන කොහමද શબ્ද වෙන්නේ? ටී කියලා. ඒ නිසා තමයි හක්ෂෙන් දෙරි බවට පත් වෙන්නේ. හක්ෂෙන් දෙරි කියෝෂිදේ. දැන් මේක ඉගෙන ගත්තා ඒ කියන්නේ මොකද්ද කියලා? ස්ථානයක් හැඟවීම සඳහා පන්ති කාමරේ කියන එක හැඟවීම තමයි ස්ථානයක් හැඟවීම තමයි ඒක දාගත්තේ. ඊට පස්සේ ඊසොස්සොන්නිකා මේක අනාගත අතීත කාලේ ව්‍යාකරණ මේ අදහස මේ සිටියාද කියන්නේ හක්ෂෙන් දෙරි කියෝෂිදේ ඊසොස්සොන්නිකා ශිෂ්‍ය පන්තියේ සිටියාද අතීත කාල අදහසක් මෙහානේ සිටියාද එතකොට මේක වෙන කතා කරනවා ඊළඟ පාඩමේදී සම්නිකා අම්නිකා අම්නිකා සම්නිකා ගැන තමයි මේ ඉති කියන්නේ අම්නිකා සම්නිකා ගැන කතා කළා දෙසැම්බර් මාසේ ටියුට් වල බලන්න ඔන්න විදිහට තමයි මේ වගේ වාක්‍යයක් හැදීම හැකියාව තියෙන්න ඕනේ මේ වාක්‍ය නිර්මාණ කරන්න ඕනේ දැන් මම ඇත්තටම මේ වාක්‍ය මම හදන වාක්‍යනේ ඒ වගේම ඔයාලටත් මම වාක්‍ය හදන්න අවස්ථාව දීලා දෙනවා. ඒක මොකද්ද කිව්වොත් එහෙනම් ඒ තමයි අභ්‍යාස. ඔයාලා අභ්‍යාස දිලා තියෙන අභ්‍යාස ඔයාලා තනියෙන් කරලා මට ෆොටෝ එකක් ගහලා එවන්න එහෙම වුමම ඔයාලට මම ඒකට උපරිමයෙන්ම ඒකේ හරි වැරදි බලලා ඔයාලට කියලා දෙන්න උත්සාහවන්ත වෙනවා. ඊළඟට තුන්වෙනි වාක්‍ය කතා කරමු අපි නරා කියන එක. නරා කියලා කියන්නේ රට. රට. නරා කියන්නේ රට නරා මේ වාක්‍ය මම දිහාන බලව කියලා දෙන්න නරා මද මුනාගා තරන්නේදා නරා මද මද ගැන අපිට අමතක කරගන්න නෑ අපි කතා කරන්න බාන්න දැන් ගැන අන්තිම වාක්‍යය කතා කරමු
යෝජා එකන දල්ලක අරසාන වචනකම යෝජා යෝජාද කාන්තාවන් කියන එක යෝජා යෝජා යෝජාදරී යෝජාදරී නොමු එපුනිදා යෝජාදරී නොමු එපුනිදා බලන්න මේ වාක්‍යයේ යෝජාදරී දරී උනේ යෝජාදල් යෝජා යෝජා කියලා කියන්නේ ගැහන ගැන් ළමයට දල් යෙදුවේ දල් යෙදුවේ බහුවචනය සඳහා නූරල දසදින ඊට පස්සේ ඊ ඇයි යෙදුවේ ඊ යන හේතුව තමයි කතුරුව හැඟවීම සඳහා කතුරු කතුරු හැඟවීම සඳහා ඊට පස්සේ නොමු දන්නවා ගොඩක් කියන එක යෙප්පදා යෙප්පදා කියන එක දන්නවනේ මේ යෙප්පදා කියන එකෙන් තමයි මේ හැදිලා තියෙන්නේ මේ වාක්‍ය සම්පූර්ණ යෙප්පදා එතකොට එම්නිදා ආවා මෙතනට එම්නිදා සන්නිදා කියන පරණ ඉගෙනගත් ව්‍යාකරණය එම්නිදා ආවේ සන්නිදා ආවේ දෙසැම්බර් මාසයේ මේ ටියුට් වල අපි කතා කරපු දෙසැම්බර් මාසයේ ටියුට් වල දෙසැම්බර් මාසයේ ටියුට් එක බලලා එතකොට මේක පැහැදිලි කරගන්න පුළුවන්. එතකොට මට කියන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ තීන යෝජා දරි කියන එකේ දල් ආවේයි බහුවචනය දෙන්නේ යෝජා කියන්නේ යනු ළම දල් දෙන්න ඔබස් කියන ළමයි වෙනවා. ඊ ආවේයි ඊ එන්න හේතුව තමයි මේ කප්පුව හැගවීම සඳහා ඉදිරියදුවා නොම කියන එක දන්නවා යෙප්පුන්දා කියන එක දන්නවා යෙප්පුදා කියන එක නිකම් යොදන්න බෑ යෙප්පුදා ලස්සනයි ලස්සනයි කියන එකට එම්නිදා යොද එම්නිදා සම්නිදා කියන කට ව්‍යාකරණනේ භාවිතා කරලා එම්නිදා මෙතන යොදා ගත්තා ඒ විදිහට මේ වාක්‍ය සකස් වෙනවා හරි දැන් ඔයාලා මේ දල් කියන ව්‍යාකරණය තේරුම් ගත්තා කියලා මම හිතනවා මම අනිත් ව්‍යාකරණ කියනවා ඒ තමයි මදා කියන ව්‍යාකරණය ගැන කතා කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ මදා මදා කියලා කියන්නේ සෑම කියන අදහස වගේ සෑම කියන සිංහලෙන් කියන්න මොකක්ද කිව්වොත් එන්න සෑම සඳුදාකම සෑම වර්ෂයකම හැම පිරිමි කෙනෙක්ම ආදි වාක්‍ය අපි කියනවනේ සිංහලෙන් නะ එතකොට අපි කියොත් එහෙම රටක් රට සෑම රටකම රටක්ම කියොද රට කියන්නේ නර නර මාද හැම රටක්ම ඊච් ඊච් අපි ඉංග්‍රීසියෙන් ඊච් කියලා කියන්නේ අන්න ඒ අදහස මෙතනදී එන්නේ එතකොට සෑම බදාදාවකම සුයෝයිල් බදාදාවට කියන්නේ සුයෝයිල් සුයෝයිල් මදා ඊට පස්සේ සෑම මිනිසෙක්ම සරම් මිනිසට කියන්නේ සරම් එතකොට සරම් මදා සෑම මිනිසෙක්ම ඊට පස්සේ රටට නරා එතකොට සෑම රටක්ම නරා මදා සෑම රටකම සෑම රටක්ම ඊට පස්සේ දවසට කියන්නේ නල් දවසට කියන්නේ නල් සෑම දිනයකම නල් මාදා එහෙලා ඇති නේද නල් මාදා ඊළඟට මුල්ගොන් මුල්ගොන් කියලා කියන්නේ දේවල් තින් කියලා කියන්නේ මුල්ගොන් දේවල් එතකොට මුල්ගොන් මුල්ගොන් මාදා මුල්ගොන් මාදා සෑම දෙයක්කම සෑම දෙයක්කම සෑම දෙයක්කම අන්න ඔය විදිහ අදහස් අපි කිව්වොත් එහෙම සෑම දෙයක්කම මිල ගණන් වෙනස් හැම රටකම සංස්කෘතිය වෙනස් හැම මිනිසෙක්ම චරිත ලක්ෂණ වෙනස් හැම බදාදාවකම නිවාඩු ඔන්න වගේ වාක්‍ය අපිට සිංහලෙන් නම් මොන තරම් නම් තියෙනවද කියන්න අපි දන්නවා සිංහලෙන් කියන්න හැබැයි කොරියෙන් වලින් ඔය වගේ වාක්‍යයක් කියන්න ගියාම අපිට ගැටලු ඇති වෙන අවස්ථාවන් වැඩි ගැටලු ඇති වෙන අවස්ථාවන් වැඩි අන්න එහෙම අවස්ථාවන් හදාගන්න එක තමයි අත්‍යවශ්‍ය වෙන්නේ දැන් අපි මේ වාක්‍ය දැන් මේ මදා කියන ව්‍යාකරණය ඇත්තටම මදා කියන මේ ව්‍යාකරණයත් ඔතනකවත් මේ පක්ෂිම කතාවක් නැහැ පක්ෂමයක් කියන ගැන කතා කරන්නේ නැහැ මතන මතක තියාගන්න මේකේ පක්ෂමයක් ගැන කතා කරන්නේ නැහැ ඕන අපි ලියමු වාක්‍යයක් සුයෝයිල් මදා මන්නම් නිදා සුයෝයිල් මදා සුයෝයිල් කියලා කියන්නේ බදාදා සුයෝ ඉල් කියලා කියන්නේ බදාදා කියන අදහස. එතකොට දැන් මදා කියන එක යොතලා මෙන්න තියෙන මෙතන. මදා. එතකොට මදා හැම කියන අදහස. එන සුයෝ ඉල් මදා හැම බදාදාවකම. සුයෝ ඉල් බදාදා මදා යදු නිසා හැම වුණා. එතකොට શબ્ද එකට කිව්වම මොකද වෙන්නේ? සුයෝ ඉල් මදා කිව්වම සෑම බදාදාවකම. මන්නම් නිදා මුණ ගැහෙනවා. මන්නම් නිදා මුණ ගැහෙනවා. සෑම බදාදාවකම මුණ ගැහෙනවා. දෙවෙනි වාක්‍යය බලන්න සරම් සරම් කියලා කියන්නේ මිනිසා
මිනිසා සරම්මදා සරම්මද හැම මිනිසෙක්ම. එතකොට මෙහෙම මගේ මම ලීලා තියෙනවා කොහොමද? සරම්දල් මදා සංයෝගී තරම්නිදා. සරම්දල් මදා සංයෝගී තරම්නිදා. සරම්දල් මදා හැම මිනිසෙක්ම චරිත ලක්ෂණ වෙනස්. සෑම මිනිසෙක්ම චරිත ලක්ෂණ වෙනස්. සරම්දල් මදා. සරම්දල් මදා සංයෝග හරදා. හරදා කියන්නේ කොහොමද? අහලා ඇති, ඇහිලා ඇති. හරදා හරම් නිදා. අපි මේක කියනවා හරම් නිදා කියලා. හරදා කියන එකේ නිදා සම් නිදා ඉගෙන ගන්න ගන්න සම්පූර්ණ බාග කරලා තියෙනවා. එතකොට බලන්න සරම්ද සරම්දල් ඇයිදුවේ දල් යදුවේ ඇයි දල් යදන්න හේතුව තමයි මේ සරම් කියන එක බහුවචනය කිරීම සඳහා. ඒ නිසා මේක මිනිස්සු බවට පත් වෙනවා. මිනිස්සු කියන අදහස ආවා. මදා යදුවේ ඇයි හැම කියන අදහස දෙන්න. එතකොට සරම්දල් මදා කියලා එක වාක්‍යයක් මේ එක වචනයක් හැදුනා. එතකොට සරම්දල් මදා හැම මිනිසෙක්ම හැම මිනිසෙක්ගේම හැම මිනිසෙක්ගේම සංයෝගී තරදා. සංයෝග චරිත ලක්ෂණ වෙනස්. සංයෝගී ඊයාවේ ඇයි ඊයා එන්න හැදුවේ මෙතන කතුරු හැඟවීම සඳහා. තරදා තරනිදා අම්නිදා සම්නිදා වේ අකරින් තමයි එතන කියන්නේ. ඔන්න විතර තමයි මදා කියන එක භාවිතා වෙන්නේ. මද මේ ව්‍යාකරණ ඉදිරි පාඩම් වලින් තවදුරටත් කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ වාක්‍යයක් ලියනකොට ඡේදයක් කියවෙනකොට ඒ ඡේදය තුළ අපිට මේ ව්‍යාකරණ නිතර හම්බු වෙයි. ඉතින් ඒ තැන්වලදී මම නැවත නැවත මතක් කරන්න. දෙවෙනි වාක්‍ය බලන්න හතරවෙනි වාක්‍ය බලන්න නල්. නල් කියලා කියන්නේ දවසට. එතකොට නල් ඒකට යොදන මදා මේ වචනේ ප්‍රත්‍ය එකට කියනකොට කොහොමද ශබ්ද වෙන්නේ? නල් මදා කියලා. නල් මදා නසිකා කෝචින්නිදා. නල්මදා නල්සිකා පක්කෝචින්නිදා. දිනපතා 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 නල්සිකා කාලගුණය පක්කෝචින්නිදා. පක්කෝචින්නිදා වෙනස් වෙනවා. පක්කුදා කියන එකේ වෙනවා කරනවා වෙනස් කරනවා වෙනස් වෙනවා කියලා එකක් තියෙනවානේ. බල දන්නවා ඉතින්. වෙනස් කරනවා වෙනස් වෙනවා. ඒ කියන්නේ නිකම්ම වෙන දේවල් තියෙනවා. නේද? උයනවා උයනවා කියන එක ගත්තාම පස්සේ එක ක්‍රියාපදයක් කවුරුහරි කතුරු කෙනෙක් කරන එක නේද? ඒ වගේ මෙතන බලන්න වෙනස් වෙනවා වෙනස් කරනවා වෙනස් වෙනවා. මෙතන කියන පක්කෝචිදා කියන වචනයක් තියෙනවා. වෙනස් වෙනවා කියන එක. මෙතන කියන මොකක්ද? නල්වදා නර්සිකා පක්කෝචිනේදා හැම දිනේකම කාලගුණය වෙනස් වෙනවා. මුල්ගොන් මාදා කප්සි පුචෝචොසන්නිදා. මුල්ගොන් මාදා කප්සි පුචෝචොසන්නිදා කියලා කියුත් එකේ බලන්න 18 වෙනි පිටුව අන්තිම වාක්‍යය මොකද්ද? මුල්ගොන් මාදා කප්සි පුචෝචොසන්නිදා හැම බඩුවකම කප්සි කියලා කියන්නේ කප් කප්සි කප්සි කියලා කියන්නේ මිල ගණන් වලට මිල ගණන් වලට පුචෝචොසන්නිදා කියලා කියන්නේ පුචෝචොසන්නිදා වාක්‍යයේ කියුත් එකේ බලන්න පුචෝ පුචිදා කියලා අහලා ඇති. පුචිදා මේ පුචිදා කියලා කියන්නේ තැපල් කරනපත් කියනවා. මෙතනද මේ කියන්නේ පුචෝසන්නිදා. මෙතනද කියනවා මේ පුචෝ චොසන්නිදා. මේ පුචෝ චොසන්නිදා කියලා කියන්නේ ඇලෙව්වා කියන අදහස. ඇලෙව්වා කියන අදහස. అలවලා තියෙනවා කියන අදහස. මෙතන අතීත කාලයක් මේ කියන්නේ. හරි. මෙතනින් එහා තවදුරටත් මදා කියන ව්‍යාකරණ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඊළඟ ව්‍යාකරණයට යමු. ඒක තමයි මොකද්ද කිව්වොත් එහෙම මේ ව්‍යාකරණය මොකද්ද කිව්වොත් එහෙම අතීත කාල ව්‍යාකරණය. අතීත කාල ව්‍යාකරණය අතීත කාල ව්‍යාකරණය අත් ඔත් යොත් කියන මේ ව්‍යාකරණය කියන්නේ අතීත කාලය කිරීම සඳහා අපි මෙන්න මේ දේවල් යොදා ගන්න මේ ප්‍රත්‍ය යොදා ගන්නවා සහ අත් යොත් අපි වර්තමාන කාලය සකස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අනාගත කාලයේ වාක්‍යයක් සකස් කරන්නේ කොහොමද කියන එකත් ඉගෙන ගත්තා. අපිට තාම කතා කරන්න බැරි වුණා අතීත කාල වාක්‍යයක් කොහොමද සකස් කරන්නේ කියලා. ඉතින් ඒ නිසා අද බලාපොරොත්තු වෙනවා අතීත කාල වාක්‍ය ගැන යම් ප්‍රමාණයකින් කතා කරන්න. අද ඇත්තටම කතා කරන්න තිබුණ දේවල් ගොඩක් වැඩි. ඒ නිසා
සම්පූර්ණයෙන්ම අපිට අද මේ පාඩම ඉවර කරන්න පුළුවන් වේවිද කියන එක නම් ගැටලුවක් හේතුව කොටස් අවුරුදු වෙලා තියෙන නිසා අපි කතා කරමු දැන් මේ අත් ඔත් කියන එක එහෙම එන්න තුනක් එන්න හේතු වෙයි මේ තුනක් එන්න හේතු තමයි ක්‍රියාපදයේ ස්වරූපය අනුව මේ අත් දෙන්න පුළුවන් ක්‍රියාපදයේ ස්වරූපය අනුව මේ ඔත් කියන ප්‍රත්‍ය දෙන්න පුළුවන් ක්‍රියාපදයේ ස්වරූපය අනුව මේ යොත් කියන ප්‍රත්‍ය දෙන්න හැකියාව තියෙනවා එතකොට බලන්න මේ ක්‍රියාපදයක් අවසන් වෙන්න පුළුවනි ඔයාලගේ ටිකුට් එක ගත්තාම පස්සෙන් ඇත්තට මෙන්න මේ විදිහට පැහැදිලි ලෙස මම ලියලා දීලා තියෙනවා ඒ නිසා ඔයාලට අමාරු නෑ ටිකුට් එක ළඟ තියෙන කෙනෙකුට නම් මේක මෙහෙමයි වෙන්නේ කියන එක මේ විදිහට තියෙනවා මේ විදිහට තියෙනවා ඒ නිසා ටියුටර් ලයින් තියෙන කෙනා ගැටලුවක් නැහැ ඉතින් අතන ටියුටර් ළඟ නැති කියන එක තමයි ගැටලුව නම් තියෙන්නේ ඒ නිසා මෙහෙම මම හිතන්නේ පැහැදිලි ඇති වලට මේ විදිහට තියෙනවා මම එක්ක පුළුවන් තරම් ටියුටර් නැති නිසා සමහරක් අයට මේ ගැටලුවනේ ඒ නිසා කොහොමද මේ යම් කිසි ක්‍රියාපදයක් අවසන් වෙන්න පුළුවන් ආවලි කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙන්න පුළුවන් ආවලි හෝ ඕවලි ඕවලි එතනට යොදන්නේ මොකද්ද මේ අත් කියන එක තමයි යොදන්නේ ඊළඟට මේ එක දෙවෙනි කාරණාව මොකද්ද තව කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙන්න පුළුවන් මොන වගේද ඕ ඊට පස්සේ ඌ ඊට පස්සේ අ ඊට පස්සේ මෙහෙම තැනකදී මෙහෙම තැනකදී යොදන්න පුළුවන් ඔත් කියන ප්‍රත්‍ය මේක දෙවෙනි කාරණාව ඊට පස්සේ තුන්වෙනි එක මොකක්ද කිව්වොත් තේන කිසියම් ක්‍රියාපදයක් හදා කියන වලින් අවසන් වීමේ ක්‍රියාව තියෙනවා එහෙම තැනට යොදන්න මොකක්ද යොත් කියන ප්‍රත්‍ය දැන් පැහැදිලිද මම පළවෙනි කාරණාව තමයි මොකද්ද කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙන්න පුළුවන් ආ ඕ කිසියම් ක්‍රියාපදයක් ඕ වලින් ඌ වලින් අ වලින් ඊ වලින් අවසන් වෙන්නේ කියලා කියනවා. එහෙම දෙනකට ඔත් කියනවා. කිසියම් ක්‍රියාපදයක් හදා වලින් අවසන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කොම් හදා වගේ වාක්‍යයක්. කුකියුන් හදා වගේ වචනයක් ක්‍රියාපදයක් ගත්තාම පස්සේ හදා වලින් අවසන් වෙන්නේ. එහෙම දෙනකට නම් යොදන්නේ මොකද්ද මේ යොත් කියන ප්‍රත්‍ය. මේ යොත් කියන ප්‍රත්‍ය තමයි එතනට යොදන්නේ. එතකොට එතකොට බලන්න දැන් පොඩි උදාහරණයක් මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේක ඔන්න ලියා ගන්න ටියුට් දැන් ළඟ නැති කෙනෙක් තියන අයට ගැටලුවක් නැහැ ටියුට් තියන අය ඒක ඔන්න පැහැදිලිව ලියා ගන්න නැත්නම් මට තේරෙන්නේ නැතිවෙන්න පුළුවන් ටියුට් එකේ මොනවා ලියා ගන්න කිසියම් ක්‍රියාපදයක් අවසන් වෙනවා නම් අයන්නේ සහ ඕ වලින් ඒකට ආත් කියන ප්‍රත්‍ය යදෙනවා කිසියම් ක්‍රියාපදයක් o u a e වලින් අවසන් වෙනවා නම් එහෙම එතනට ඔත් කියන ප්‍රත්‍ය යදෙනවා ඊට පස්සේ කිසියම් ක්‍රියාපදයක් හදා කියන ක්‍රියාපද අවසන් හදා කියන ප්‍රත්‍යකින් අවසන් වෙනවා නම් එතනට යොත් කියන ප්‍රත්‍ය යදෙනවායි කියලා එතකොට දැන් මෙහෙම කිව්වට දැන් අපේ ක්‍රියාපද අරගෙන කතා කරන්න වෙනවා අපිට. ඒ කියන්නේ මොකද්ද? දැන් බලන්න කදා. විතරම කදාම ගන්න ලේසි නිසා, ගන්න වචනයක් නිසා. මේ කදා කියන එක මේ දයන්න ගැන කතා කරන්නේ නෑ මේ වෙලාවේ. මොකද්ද කතා කරන්නේ? මේ කා කියන එකේ. කා කියන එකේ අයන්නක් තියෙනවනේ මෙන්න මේ අයන්න. මෙන්න මේ අයන්න ගැන තමයි මේ කියන්නේ. මේ අයන්න ගැන තමයි කියන්නේ අයන්නයි මෙතන මොකද්ද මේ අයන්න ඊට පස්සේ ඔයන්න මේ මෙන්න මේ ටික තිබුණොත් අත්‍ය දෙනවා ඊට පස්සේ මෙතන මොනවාද ඕ ඊට පස්සේ ඌ ඊට පස්සේ අ ඊට පස්සේ ඊ මෙන්න මේ ටික තියෙනවා නම් එහෙම මෙතනට ඔත් දෙනවා මෙතනට හදා වලින් අවසන් වෙලා තියෙන ක්‍රියාපදයන් නම් තියෙන්නේ මෙතනට යොත් දෙනවා
පැහැදිලි කරගන්න හරියටම මොකක්ද මේ කියන්නේ කියලා. මේක අමාරු පාඩමක්. 1 2 3. දැන් එතකොට මේ කදා කියන එකේ බලන්න, කදා කියන මේ ක්‍රියාපදයේ ගත්තහම කොතනද මේ අයන්නක් තියෙන්නේ කියන එක තමයි මුලින්ම තේරුම් ගන්න වෙනවා. කදා කියන ක්‍රියාපදයේ කොහෙද අයන්නක් තියෙන්නේ? අයන්න කොහෙවත් නෙමෙයි, මෙන්න මේ අයන්න. ඒ අයන්න කොහෙද තියෙන්නේ? මෙන්න මේ අයන්න මේ කියන්නේ. මේ අයන්න තමයි මේ කියන්නේ. අයන්න තියෙනවා මොකක්ද ඉන්නවා කියන එක. අත් කියන එක තමයි යදෙනවා කියන එක කියන්නේ. ඔන්න අත් යදෙනවා කියන වචන නිසා අපි අත් කියන එක කියලා බලමු. මේ දයන්න නැති වෙනකොට අත් ඔන්න යදුවා. ඊට පස්සේ ඔයාලගේ පේපර් එක අතට බලන්න. පේපර් එකේ තියෙන කොහොමද ලියවෙන්නේ කියන එක. එතකොට දැන් මේක කා අත්නේ. ඊට පස්සේ ඔන්න දා අපි යදාගමු දා කියලා තියාගමු දා අත්ත. දැන් මේක කොහොමද අතීත කාල වාක්‍ය බවට පත් කරගන්නේ? එතකොට මේක තියෙන විදිහට මෙහෙම ලියවම හරි. දැන් අපි ලියලා බලමු. කා ඊට පස්සේ ඔන්න කාම ලිව්වා. ඊට පස්සේ අත් එක ලිව්වා. අත් ඊට පස්සේ ඊතුරු තා තා ලිව්වා. කා අත්ත. කා අත්ත. කා අත්තා කියලා තමයි තියෙන්නේ. දැන් මෙහෙම අහිලා ඔයාලා ඉගෙනගෙන නැහැ නේද කලින් වාක්‍යයක්? නේද? මෙහෙම එකක් ඉගෙනගෙන නැහැ. ඒක කාත්තයි කියලා අතීත කාලයක් නැහැ. දැන් මේක මෙහෙම කියන්නේ නැහැ. මේ අයන්නේ දෙයක් එකතන තියෙන්නේ නැහැ. අයිනු දෙකක් එකතන තියෙන්නේ නැහැ. මේ අයන්නත් මෙතනත් අයන්නත් තියෙනවා, මෙතනත් අයන්නත් තියෙනවා. මෙහෙම වාක්‍යයක් ශබ්ද වෙන්නේ නැහැ. ඒ නිසා මේක කෙටි වෙනවා කොහොමද? මෙන්න මේ විදිහට. එක අයන්නක් ඇවිල්ලා කාවල තියෙන අයන්නත් එක්ක විතරක් ඉතුරු වෙලා මේ අල් සයනු මේක මෙතන දෙනවා. හත්. ඊට පස්සේ තා නිකම්ම යදුවා. හත්තා. හත්තා කියන යදුව. ඊට පස්සේ තමා මේකට කත්තා කියන එකට පස්සේ පසු කාලිනව අපි ඉගෙන ගත්ත අන්දිදාසන් නිදා යදී මේක ආව තියෙනවා. කස්සන් නිදා. කස්සන් නික ප්‍රශ්නයක් අහනවනේ. එතකොට මෙතන පක්ෂමයන්නේ තියෙන පක්ෂමයක් තියෙන තැන අම්නිදා සම්නිදාවල ඉගෙන ගන්න යා කරනවා. අම්නිදා දෙදෙන සම්නිදා දෙදෙන පක්ෂමයක් තියෙනවා නම් සම්නිදා දෙදෙන. එහෙනම් මෙතන යදුනා මොකක්ද? සම්නිදා කියලා. ඉතින් කස් සම්නිදා කියලා වාක්‍යයේ මේ අතීත කාල ක්‍රියාපදේ සකසන මේක හරි. මෙහෙම අපි අතීත කාල අදහස් දුන්නට අදහස්සක් කිව්වට පහසු නැහැ මේක. නිසා මේක හරියටම තේරුම් ගත්තොත් එහෙම මම හිතන්නේ ඔයාලට කිසි ගැටලුවක් වෙන එකකුත් නැහැ. ඊළඟ අපි තව එකක් කතා කරමුකෝ. ඔදා කියන එක ඔදා. මේ ඔදා කියන එක දමන්න ඔයන්න තියෙනවද කියලා බලන්න. මෙතන දයන් අපි කතා කරන්නේ ඒක වලින්ම. ඔදා ඔයන්න තියෙනවා. මේ ඔයන්න. එහෙනම් මෙතන මොකක්ද යොදන්න පුළුවන්? අත් කියන එක තමයි යොදන්න පුළුවන්. හරි. ඊට පස්සේ තා අපි දාලා බලමු. තා යදුවා. ඊට පස්සේ මේකේ ශබ්ද වෙනවා කොහොමද? ඕ අත්තා කියලා. ඕ කියන විදිහටම ලියුවත් එහෙම ඕ මුලින්ම ලියුවා. අත් තියෙනවා අත් ලියුවා. තා ඉතුරු තා එක ලියුවා. ඔවත්ත මේක තමයි සකස් වෙන විදිය. මෙහෙම වාක්‍යයක් ක්‍රියාපදයක් ලියෙන්නේ නැහැ. මේක එකතු වෙනවා කොහොමද? මේ ඔයන්න යන්නයි එකට එකතු වෙනවා. ඔයන්න යන්න එකට එකතු වෙනකොට කොහොමද ශබ්ද වෙන්නේ? මේක මෙහෙම තියලා මේකට අයන්න එකතු කරාම පස්සේ මොකක්ද වෙන්නේ? ඔයන්නක් වෙනවා. ඔයන්න යන්න එකට එකතු වුණාම පස්සේ ඔයන්නක් වෙනවා. ඊට පස්සේ නිකන්ම මේ අල්තන් දෙක සයිඩ් දෙක මෙතන දානවා. ඒකට තයන් එකතු තයන් එකතු ශබ්දය වෙන්නේ මොකද්ද? වත්තා කියලා. වත්තා කියලා. ඊට පස්සේ තමයි අපි මේකට මේකේ පක්ෂමයක් නම් තියෙන්නේ. අපි පක්ෂමයක් තියෙනවා නම් අන්දිදා සම්නිදා කියන ව්‍යාකරණයේ අනුකූලව පක්ෂමයක් නම් සම්නිදා එනවා. එතකොට ශබ්ද වෙන මොකද්ද? වසන්නිදා කියලා. පහසුයි. හරියට තේරුම් ගත්තොත් හරියම පහසුයි. මොකද්ද මේ කියන්නේ කියන එක. එතකොට ওই විදිහට තමයි මේ වාක්‍ය සකස් වෙන්නේ. ඉදිරියට තව කතා කරොත් එහෙම ඕ ආ ඌ ඊ කියන මේ ටිකක් කියන්නේ ඔත් කියන එක කිසියම් ක්‍රියාපදයක් අවසන් වුණොත් එහෙම ඔයන්නේ ඕ යන්නේ නෙවෙයි ඔයන්නේ.
ඒක කොහොමද සකස් වෙන්නේ කියන එක ගැන කතා කරමු. මේ මේ ව්‍යාකරණය ඇත්තටම දවස් දෙකක් තුනක්වත් කතා කරන්න ඕනේ ව්‍යාකරණයක් හේතුව මුදින් පල්ලෙන් කියලා දුන්නොත් එහෙම මට දවසින් වුණත් විනාඩි පැය භාගකින් වුණත් කියලා දෙන්න කියලා දීම හැකියාව තියෙනවා. නමුත් ඔයාලට මේක හරියට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හරියටම තේරුම් ගන්න මේ අකුරක් ගානේ හැම ව්‍යාකරණයක් ගන්න 1 2 3 මේ ව්‍යාකරණ තුන ගැනම හරි අවබෝධයක් එක අතීත කාල වාක්‍ය සකස් කරන්න විදිය තමයි මට කියලා දෙන්න ඕන ඔයාලට. නිවැරදි විදියට. ඒ නිසා ඔයාලා නිවැරදිව මේක හරියට ඉගෙන ගත්තොත් එහෙම ඔයාලට ඕනම ක්‍රියාපදයක්, ක්‍රිය නොවනම ක්‍රියාපදයක් අතීත කාල ක්‍රියාපදයක් බවට පත් කිරීමේ හැකියාව තියෙනවා. දැන් ඔයාලා අතීත වර්තමාන කාලය ඉගෙන ගත්තා, අනාගත කාලය ඉගෙන ගත්තා, අතීත කාලය ඉගෙන ගත්තාන් පස්සේ ඔයාලට භාෂාවක තියෙන වර්තමානය, අනාගතය, අනාගතය සහ පැටර්න් කියන ටිකත් එක්ක ඔය ටික ඉගෙන ගත්තොත් එහෙම ඔයාලට භාෂාව හැසිරීමේ හැකියාව තියෙනවා. එහෙමනම් මේක හරියට ඉගෙන ගන්න වෙනවා. ඒ නිසා අපි අද කතා කරමු මේ ආඕ ගැන කතා කළා. අපි මේ ගැන තව ටිකක් තවදුරටත් කතා කරමු. දැන් බලන්න වේවුදා කියන වචනේ වහලා ඇහලා ඇති මම නිතර කියන එක වේවුදා. ස්මරණය කරනවා, කටපාඩම් කරනවා කියන එකනේ. දැන් මේ වේවුදා කියන එකේ 10 අයින් කළා අපි බලමුකෝ. එතකොට වේවුදා වේව් වලින් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? උයන්න විතරයි. උයන්න. දැන් උයන්න කොහෙද තියෙන්නේ? මෙතන උයන්න තියෙනවා. දෙවෙනි ව්‍යාකරණය. හරි. එහෙනම් මොකද්ද එතනට එන්න ඕනේ කියලා කියන්නේ නේද? මේ උයන් එකකින් අවසන් වෙලා තියෙනවා නම් මොකක්ද එන්න ඕනේ කියලා කියන්නේ? ඔත් කියන එක තමයි එන්න ඕනේ. ඔන්න ඔත් කියන එක යදුවා. ඊට පස්සේ 10ක් අපි දාලා බලමු. 10ක යදුවා. ඊට පස්සේ මේක මේ විදිහට ලියුවහම කොහොමද සබත් වාක්‍ය සකස් වෙන්නේ? මේ උ මේ උ ඔත්තා මෙහෙම තමයි යෙවෙන්නේ. මෙව ඔත්තා මෙව ඔත්තා මේක මෙහෙම වෙන්නේ නැහැ. උයන්නයි ඔයන්නයි එකතු වෙනවා. මේ උයන්නයි ඔයන්නයි එකතු වෙනවා. එකතු වෙලා මේක ඔයන්නක් බවට පත් වෙනවා. ඔයන්නක් බවට පත් වෙනවා. බලන්න ඔයන්නක් බවට පත් වෙනවා. එතකොට මේක ශබ්ද වෙන්නේ කොහොමද? මේ ඔත්තා කියලා. ඊයන් මොකද්ද? මේක ඔයන්නයි උයන්නයි ඔයන්නයි එකතු කරන පස්සේ ඔයන්නක් වෙනවා. උයන්නයි මේ උයන්නයි ඊට පස්සේ ඔයන්න එකතු වෙනවා මේක ඔයන්නක් වෙනවා කියලා කියන්නේ කොහොමද වෙන්නේ? එතකොට ඒක ශබ්ද වෙන්නේ වෝ කියලා. වෝ කියලා තමයි ශබ්ද වෙන්නේ. ඒ වෝ ඊට පස්සේ මේ සයින් දෙක දානවා. ඇයි මේ සයින් දෙක දානවා? අතීත කාලය දෙන්න ඕන නිසා. එතකොට වේවත්තා කියලා ශබ්ද වෙනවා. වේවත්තා. එතකොට වේවත්තා කියන එක 10යි කියලා අපි පස්සේ පක්තිම තියෙන නිසා සන්නිදාය තුනක්. ඒ වෙවස් සන්නිදා. වෙවදා වෙවස් සන්නිදා කියලා શબ્ද වෙන්නේ එතකොට. මම හිතන්නේ පැහැදිලි ඇති. මොන ඔය විදිහේ තමයි මේ ව්‍යාකරණය හරියට තේරුම් ගත්තොත් ඉතින් හරිම පහසුයි. හැබැයි හරි පැහැදිලිව තේරුම් ගන්න කිව්වොත් එහෙම ගැටලුවක් වෙනවා. ඒ කියන්නේ එහි මෙහි ඉගෙන ගත්තොත් මේක හරියට අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ ඔයාලට. ඒ නිසා මේක තවදුරටත් හොඳට කතා කළ යුතු ව්‍යාකරණයක් නිසා ඉදිරි පාඩමේදී ලබන සතියේ පාඩමේදී තව කතා කරන්න වෙයි මට. මම ඇත්තටම හිතුවේ අද 11 වෙනි පාඩම අවසන් කරනවා කියලා. 11 වෙනි පාඩම අවසන් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට ගොඩක් ඉතුරුයි. ඒ කියන්නේ තව පිටුවකුත් ඉතුරුයි. තව මේ ගැන කතා කරන්න ඕනේ. දැන් මම ඇත්තටම අද කතා කළේ මේ ගැන විතරයි. ආසහ ආගෙන කතා කළා. ඕ ගැන කතා කළා. ඊට පස්සේ ඌගෙන කතා කළා. මේ එතකොට මේ හැම වචනයකටම ඔයන්නේ අවසන් වෙන වචනයක් ගැන, ඌ වලින් අවසන් වෙන, යන්නේ අවසන් වෙන, පදා වලින් අවසන් වෙන ක්‍රියාපද එක අතීත කාල ඒක අතීත කාල කරලා බලන්න ඕනේ. අතීත කාල පදයක් හදලා බලන්න ඕනේ. එතකොට තමයි ඔයාලා මේ සම්පූර්ණ අත් ඔත් යොත් කියන අතීත කාල ප්‍රත්‍ය දාගෙන වචනය ක්‍රියාපදයක් අතීත කාලව ක්‍රියාපදයක් බවට පත් කරලා ඊමේ හැකියාව වලට ලැබෙන්නේ. ඒ නිසා අදද මේ තියෙන්නේ අපි අවසන් කරමු. මොකද වැඩිපුර තව කරන්න අවස්ථාව නැහැ. ඒ නිසා අදට මෙතනින් අපි අවසන් කරනවා. ඒ නිසා කවුරුත් හිතන්න එපා ටියුට් එක දැන් අපිට ඉක්මනින් ආවිලා තියෙනවා. ඒ නිසා මේ ටියුට් එකේ විදියට පාඩම් ටික කෙරෙන්නේ නැහැ කියන එක මම ඒ නිසා මම ඊට කලින් පියසත්තුවලදී කිව්වා ටියුට් එක එමන්නේ ටියුට් එක ළඟ තියෙනකොට ඔයාලට පහසු නිසා ඉතින් මේ ටියුට් එකේ තියෙන විදියටම අපි මේකෙන් යා යුතු නැහැ. අපි කරන විදියට අනුව කරන අනුව හිමින් කළත්
හරියට ඉගෙනගෙන කළොත් එහෙම හරියට ව්‍යාකරණ තේරුම් අරගෙන කළොත් එහෙම මගේ දන්න ඔයාලට උපරිම භාෂා එච්චරම අපහසු දෙයක් නෑ. ඒ නිසා ඉදිරියේදී අපි ඒ ව්‍යාකරණ ගැන කතා කරමු. ඊට පස්සේ මම ඔයාලට තව ටියුට් එකක් යවලා ඇති පෙබරවාරි මාසේ ටියුට් එකේ නාම පද සහ ක්‍රියාපද. ඒ නාම පද ක්‍රියාපද එකේ මේ අද කතා කරන්න එහි තේරුම් ගැන කියන්නේ නැහැ. ලබන සතියේ මම ඒක කියන්න. තව ළමයෙක් අහලා තියෙන හාමුදුරනේ පහුගිය දෙසැම්බර් මාසේ ඒ වගේ සහ පෙබරවාරි මාසේ ඒ වගේ මේ නාම පද වල ක්‍රියාපද වල තේරුම කොහොමද හොයාගන්නේ කියලා. ඒ හැම වාඩමක්ම හැම ටියුට් එකකම හැම ව්‍යාකරණයක්ම ඒ නාම පද ඒ ක්‍රියාපද ගැන හැම දෙයක්ම ගැන මම කතා කරලා තිනවා. දැන් තව පෙබරවාරි මාසයේ නාමපත් සහ ක්‍රියාපද ගැන තව කතා කරන්න තියෙනවා. දෙසැම්බර් මාසයේ කතා කරලා තියෙනවා. ඒ නිසා මේ ටියුට් වල තියෙන කිසිම දෙයක් කතා නොකර පෙවුවා නැහැ. කොහොමද කතා කරලා දෙන්නේ කියලා කිව්වොත් එහෙම ඔයාලා ඒ කියන්නේ මගේ වීඩියෝ ටික ඔක්කොම තියෙන්නේ කොහෙද කිව්වොත් එහෙම සම්පූර්ණයෙන්ම මේ වීඩියෝ ටික තියෙන්නේ මගේ Facebook එකට යන්න. Facebook එකට ගිහිල්ලා ෆොටෝස් වලට යන්න. ෆොටෝස් වලට ගිහිල්ලා ඇල්බම් කියලා එකක් තියෙනවා. ඇල්බම් එක ක්ලික් කරන්න. ඇල්බම් එක ක්ලික් කරාම පස්සේ වීඩියෝ තව ෆොටෝස් එක්කම වීඩියෝ කියලා ෆයිල් එකක් උත්දේවි. මේ වීඩියෝ කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාම වීඩියෝස් වලට යනවා. එතන ඉඳන්ම පහල ඉඳන්ම දෙසැම්බර් මාසේ ඉඳන්ම පටන් ගත්ත පාඩම් ටික තියෙනවා. දින දෙක එතන නැහැ. වීඩියෝ එක ක්ලික් කරාම තමයි යටින් ඉඳන් මම වයිට් බෝඩ් එකක් ඉස්සරහා ඉන්න මේ වීඩියෝ එකක් එතන තමයි පළවෙනි පාඩම. එතන ක්ලික් කරලා බලන්න. එදා ඉඳන්ම දිනෙත් එක්කම දාලා ඇති. එතකොට ඔයාලට පුළුවන් හරියට පාඩම ටියුට් එක ළඟ තියාගෙන අදාළ පාඩමට සම්බන්ධ වෙන්න කියලා දෙනවා. ඒ නිසා අදට පාඩම අවසන් කරනවා. හැමදෙනාටම